গ্রামে সিহি নয়াই এলিকলে জাতিয়ে গীতে এক হাঁডাই মধুকলে সিংহনাদ এক তেজসাই সিংহ দেশ এক জীবয়াই সিংহনাদ এক তেজসাই সিংহ দেশ এক জীবয়াই এক হাঁডাই হদবতাই সিংহনাদাই হদরাবয়াই රාත්‍රී 7යි විනාඩි 3යි නාප් දැන් වෙලාව අපි අද දවසේදී සිංහ සිනරුගිය ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔබට කරිබර ගහලා වෙන නක්ලාස්ට් වෙන්නේ අපේ සිනමාව පිළිබඳව සිංහ සිනරුගිය ආරම්භ කරන්න රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 දක්වා උ කාලය තුන අපි මේ සිංහ සිනරුගිය සඳහා වෙන් කරලා තියෙනවා. ඒ වගේම පය දෙකට අසන කාලයක් රාත්‍රී 7 සිට රාත්‍රී 9 දක්වා අපි සුසිසී ආරල් තමුත් එක්ක සමගයි අපේ කතා බහ අපේ සිනමාව පිළිබඳව කරන්නේ. අද අපේ ආරත් අමුත්‍ය පිළිබඳව කතා බහ කරනකොට අය පැමිණෙන වග මීට දින කිහිපයක සිට අපි සිංහ FM FM 88.6 ඔස්සේ උඩට දැනුම් දුන්නා. ඒ වගේම විමසීම් භූමියක් කරලා කාලයකට පස්සේ තමයි එතුමිය ලංකාවේ විදුත් මාධ්‍යයකට පැමිණෙන්නේ. මොකද මේ දවස්වල ටිකක් කාර්යබහුල තත්වයක ඉන්නවා. ඒ වගේම ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නේ අත්දැකීම් බහුල කෙනෙක් කවුද කියන එක මෙවල හඳුනා දෙන්න ඕනේ. නැවතවතාවක් කුහුලක් තියෙනවා නම් කියනකොට පූර්ව දැනුවත් වීමක් තිබුණේ නැත්තම් කොහොමද එතුමිය හඳුන්වා දෙන්නේ? මේ බහර දූර වගකීම පැවරෙනව කොතනින්ද පටන් ගන්න කියලා කල්පනා කරේ? 950 දශකයේ පිළිබඳව අපි කතා කරොත් එහෙම ඇය සිනමාවට අවතීර්ණ වෙන්නේ අපේ මතකයේ නිවැරදි නම් 957 වගේ කාලෙදී. 960 දශකයේ තුල සිනමාව කියලා කියන්නේ පිරිමින්ගේ ලෝකයක් කියලා කිව්වොත් ඒක වැරද්දක් නෑ. ඒ පිරිමින්ගේ ලෝකෙට ආපු එනතම් පිවිසිච්ච ප්‍රථම ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරිය සමගයි අදවසේ අපි සාකච්ඡා කරන්නේ. ආයිබෝන් කියලා බොහොම ඕනෑකමින් මේ වෙලාවේ අපි සිංහ සිනරෝගී වැඩසටහන වෙනුවෙන් අපි ප්‍රවීණ අධ්‍යක්ෂවරිය සුමිත්‍රා පෙරස් මහත්මිය අපි ගෞරවයෙන් පිළිගන්නවා. ඔබේ පැමිණීමම අපිට ගෞරවයක්. අපි ඒක ආරම්භයේදීමත් මතක් කිරීමක් කරන්නට ඕනේ නේද? ඔව්. ඒ අතර වාරේ අපි මේ කතා බහේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන මට හිතෙනවා අයියාගෙන්ම කතාව පටන් ගත්තොත් හොඳයි කියලා. මොකද අයියා හින්දා මට හිතෙනවා වෙලාවකට අයියාම තමයි ඔබේ සිනමා ජීවිතයේ මූල ආරම්භය කියලා. ඇත්තටම ඕන පාවුලක මං හිතන්නේ කවුරු හරි විශේෂ එක පුද්ගලෙක් ගැන තමයි හුඟක් වෙලාවට මං හිතන්නේ අපි ආවර්ජන කරනකොට කතා වෙන්නේ. වෙලක් වෙලාවට මවෙක් වෙන්න පුළුවන්, පියෙක් වෙන්න පුළුවන්, සහෝදරෙක් සහෝදරියෙක් වෙන්න පුළුවන්. ඉතින් මට මං හිතන්නේ අහේතුවකට වඩේ වගේ මගේ අම්මා මට අහිමි වුණේ මං අවුරුදු 13 විතර කාලේ. ඉතින් ඊට පස්සේ අපේ තාත්තා සුගත් දොරට ඔහුගේ කාර්ය බහුල ඔහු පෙරකු දොරු කෙනෙක් හින්දා ඒ රැකියාවේ නියත හිටියා. මපි කොළඹ හිටියට ඔහු හිටියා විසවෙල්ලේ. ඉතින් අපේ සහෝදර අයියා මං හිතන්නේ ඉතා ප්‍රගතිශීලී පුද්ගලෙක්. මං කැමති මෙතෙන්දි කියන්න මං ආපු පසුබිමත් අපි ආවේ ෆිලිප් ගුණවර්ධන තමයි අපේ තාත්තගේ සහෝදරයා. ඉතින් ඒ වගේ පසුබිමකින් ආපුහම මම හැදුනේ වැඩුනේත් සමාජවාදී අපි ඔය දේශපාලනය කියන්නේ කාලේ නැති බැරි අයට උදව් කිරීම විශේෂයෙන්ම ඒ කාලේ ඔය මෑණිය ගවල් තියෙනකොට අපි ගැහණු ළමයි වශයෙන්ුත් ගිහිල්ලා උදව් බලව කෙරුවා. ඉතින් ඒ කාලේ අපේ අයියා එතෙන්දී මං හිතන්නේ ප්‍රමුඛත්වයක් ගත්තේ වැඩි හරියක්ම ඔහු හැම අතින්ම ප්‍රගතිශීලී අධ්‍යාපනයෙන්
අද නවීන පොත්පත් කියවනවා සිනමාව ගැන ඒ වගේම මේ ප්‍රගතිශීලී අදහස් තියෙන දේශපාලන පිවිසුනේ නැති වුණත් ඒ වගේ අදහස් අපිට මං හිතන්නේ පොඩි කාලේ ඉඳලම අපිව හැඩ ගැහුනේ ඒ වගේ පරිසරයක හොඳයි ඔබතුමිය ඔහොම කියනකොට විශේෂයෙන්ම එතුමියගේ පෞලේ තොරතුරු පිළිබඳව අපි සාකච්ඡා නොකරමින් කෙලින්ම මේ ප්‍රවේශයක් ලබාගත්තේ සිනමාව පිළිබඳව කතා කරන්න ඕන නිසා නමුත් එතුමියගේ ඒ පෞලේ තොරතුරු පිළිබඳව සාකච්ඡා කරනකොට විශේෂයෙන්ම තාත්තා මේ හැරී ගුණවර්ධන කියලා හඳුන්ලා තිබුණාට හෙන්රි ගුණවර්ධන විදිහට නිවර්දි යුතු වෙන්නේ ඔව් මම දන්නේ නැහැ මං හිතන්නේ හෙන්රි කියන නම හැරී වෙන්නේ කොහොමද කියලා ඒ වුණාට එයාගේ නම හෙන්රි රූපසිංහ ගුණවර්ධන ඉතින් අර ඉස්සර කාලේ කියනවා ඩොන් හෙන්රි රූපසිංහ ගුණවර්ධන කියලා. ඒ වුණාට මට මතකයි රොබර්ට් බාප්පයි ෆිලිප් බාප්පයි දෙන්නම ඩොන් තියාගත්තා අපේ තාත්තා ඩොන් එක හලලා තිබුණා මට මතක හැටියට. ඉතින් ඔහු දේශපාලනයේ මුල් අවදි 1930 ද කොහෙද මේ සමේ ස්ටේට් කවුන්සිල් එකට දිනු තරංග කෙරුවට මං දිනුවේ නැහැ පරස් ඔබිසේක රට කළා ඒ කාලේ මේ අද අපි කතා කරනවා මේ සීමාවල් ගැන ඒ වුණාට ඒ කාලේ අපි සවල සීට් එක කිව්වම මීරිගමට වෙනකන් යන ප්‍රදේශයක් ඉතින් ඊට පස්සේ 42 ද කොහෙදත් මං හිතන්නේ ෆිලිප් බාප්පනි හිර කඳවරක ඉන්නකොට එතෙන්දිත් අද මං හිතන්නේ අදට ඒක වැදගත් වෙනවා බලක් වඩා අපි හිතනකොට අද තියෙන සමාජ තත්ත්වෙත් එක්කල ඉතින් මේ තාත්තත් දිනුවේ නැහැ ඉතින් එතෙන්දි මං හිතන්නේ අපේ අම්මා කියන්නේ ඇති දේශපාලනයෙන් ඇති මේ සහෝදරයන් උදව් කරන මිසක් ඔබතුමා ගෙදර ඉඳගෙන අපේ පවුල රැක ගමු කියලා. ඒ කියන්නේ පයාගල වික්‍රමසිංහ මේ මැතිනිය. ඔව් පෑ. ඈ මං හිතන්නේ ටිකක් මුදල් අපිට වඩා අනිත්‍යයන්ට වඩා තිබුණු පවුලකින් ආපු කෙනෙක්ද කොහෙද ඉතින් මුදල් ගැන මං හිතන්නේ හිතලද කොහෙද අපිව මං හිතන්නේ ටිකක් ඒ පැත්තට ආරක්ෂා කරන්න හදන්න ඇති ඉතින් දැන්නම් ඇති මුදලක් නෑ අපිට හොඳයි ඔබතුමිය ඔහොම ජීවිතයේ සොඳුරු සම්දිස්ථානාත්මක මතකයන් පිළිබඳව මීට සෑහෙන අතීතයක තොරතුරුනේ මේ තුමි සඳහන් කරන්නේ අතරවාරේ මට හිතෙනවා සිනමාව පිළිබඳව මෙතුමකින් වැඩිපුර අහන්න ඕනේ කියලා දැන් සීයා පිළිබඳවත් අපි සිහිපත් කරන්න ඕනේ මේ වෙලාවේ බොරුකොඩ රාළහාමි එතුමත් සිහිපත් කරමින් අම්මා තාත්තා සහ සහෝදර සහෝදරයන් පිළිබඳව මේ විදිහට කතා බහ කරමින් අපි කෙලින්ම අර අයියා ගැනම කියපු නිසා සිනමාව පිළිබඳවත් වඩාත් වැඩියෙන් එතුමියගේ ඇල්ම සහ ඒ උනන්දු ඇති කරවුවේ අයියා නිසාම රුවන්ලැවකින් අර ගිය ගමන ගැන එතනින්ම හොටන් ගමු. ඔව් අපේ අයියාත් මං හිතන්නේ අපේ අම්ම නැතුණාට පස්සේ අර වසන්තර වගේ ඔක්කොම එයාගේ තිබුණු දේපලත් අපි හැමෝටම දීලා ඔහු මේ රටෙන් පිට වෙලා අපිම දැනගත්තේ නැහැ කොහොද ඔහු කොහෙද ඔහු හිටියේ කියලා. ඊට පස්සේ මටත් ඕනෙලා තුණා අද කාලේ වගේ නෙමෙයි ඒ කාලේ රටින් පිට යනවා කියන එක විශේෂතයක්. විශේෂයෙන්ම මධ්‍යම පන්තියේ මම විසාක විද්‍යාලයට ගිය දැරියක්. ඉතින් මම මට ඒ කාලේ ඕන වෙලා තිබුණා සිනමා ගැන හදාරන්නට. සිනමාව කියන එක රැකියාවක් වශයෙන් කරන්නේ කොහොමද කියන එකවත් මං හිතන්නේ අපිට ඒ කාලේ පැහැදිලිමත් තිබුණා කියලා. මොකද ඒ යුගයේ වෙනකොට අපේ සිනමාව මුල්ලාරම්භේ ඒ මුල්ලාරම්භේ ගුණ මතක ඇති බ්‍රෝකන් ප්‍රොමිස් වගේ දේවල් හැදුනේ ඉන්දියාවේ. ඉතින් ලංකාවේ ගැහණු කෙනෙකුට පවා පිරිමි කෙනෙකුටවත් මං හිතන්නේ රැකියාවක් කරන්න අවස්ථාවක් තිබුණාද කියලා මම මතක නැහැ. ඔබතුමා මේ කියන්නේ 956 56 ට ඉස්සෙල්ලා 7 විතර මන්ට එතකොට අවුරුදු 12ක් වෙන්න පුළුවන් කාලෙක. ඉතින් මං හිතන්නේ මම ඒ කාලේ සිංහල චිත්‍රපටි පවා දැකලවත් තිබුණ නැහැ. ඔය ඇදසුලන් බ්‍රෝකන් ප්‍රොමිස් වගේ චිත්‍රපටි මම අපි ගිය පරිසරයේ අපි හැදුන වැඩුණ මං හිතන්නේ මධ්‍යම පන්තියේ මං හිතන්නේ යුගයේ ඉංග්‍රීසි චිත්‍රපටි බලන පරිසරයකයි සමාජයකයි මම බිහිමුනේ. ඉතින් මටම ප්‍රහෙලිකාවක් මං කොහොමද මේ වගේ තීරණයක් ගත්තේ කියලා. ඉතින් අපේ අයියා කොහොමටත් මං මතක හැටියට හොඳ චිත්‍රපටි බලන්න සිංහල නෙමෙයි ඒ වුණාට ඒ කාලේ ඔය හොඳ ඉංග්‍රීසි චිත්‍රපටි පෙන්වන හුඟක් සිනමාවල් තිබුණා. විශේෂයෙන්ම ෆෝන් කියන සිනමාවක් තිබුණා මට මතකයි ඔය එම්පයර් පිටිපස්සේ
හොඳ චිත්‍රපටි තාම ළමා චිත්‍රපටි තරුණයන්ට හොඳ චිත්‍රපටි බලන්න අවස්ථාවල් ඒ කාලේ තිබුණා අදට වඩා මේ මේ මං හිතන්නේ ප්‍රදර්ශනය වුණා හොඳ චිත්‍රපටි ඉතින් චිත්‍රපටි අපි බැලුවා අපි සාකච්ඡා කෙරුවා චිත්‍රපටි ගැන ලොකු ඇල්මක් තිබුණා එතෙන්දි මට ඕනෙලා තිබුණා සිනමාව ගැන ඉගෙන ගන්න. එතෙන්දි මගේ අයියා එතකොට රුවන් නවක ඉන්නවයි කියලා මට ආරංචියක් ලැබුණා. ඊට පස්සේ ඔහුත් එක්කලා මම ඌව හම්බ වෙන්න ඉතාලියට ගිහිල්ලා එතෙන්දි තමයි ඒ සංචාරයේ ආරම්භුනේ. ඉතින් ඒකත් එක විදිහක සිනමාවක කරන රංගපෑවක් වගේ තමයි දැන් නම් මට මතක් වෙනකොට හිතන්නේ. අපස්සට හැරලා බලන්න ජීවිතේ දිහා ඒක නිකන් යථාර්ථයක් නෙමෙයි ඒක සුරංගනා ලෝකයක්. ඒ කියන්නේ ඔබතුම යුරෝපා රටවලට මේ යන්න උත්සාහ කරනකොට වයස අවුරුදු 20 21 වෙනි. ඔව්. සෑහෙන තරුණයි. හොඳයි මෙතුමගේ සුන්දර ජීවිතේ කතාබහ ගොඩක් තියෙනවා අපිට කතා කරන්න නිසා මම හිතන්නේ මේ වෙලාවේ එතුමිය විසින් අපේ සිනමාවට දායද කරපු මුල්ම නිර්මාණයේ එක හඬ කොටසකට ගිහිල්ලා ඊට පස්සේ නැවත අපි සුන්දර කතාබහකට එනවා. ලස්සනයි නේද? කුසුම් නැවම ලස්සන නැත. බැහුම ඇති ලස්සනක් නෑ. මම කියේ ලොකය තෝලා දින පාට ලස්සනයි. දැන් බලනකොට ලස්සනයි. කලින් කවදාවත් දැක්කේ නැති ලස්සනක් දැන් මට තියෙනවා. නොදැක මේ තරම් හොඳ එකක් තෝරගත්තා. දැකලා ගත්තා නම් කොයි තරම් හොඳ එකක් තෝරගන්නේ. මම නෙමේ කුසුම් තෝරගත්තේ. ඉක්නම් මට තෝරලා දුන්නා. කුසුම් තේක නෙවෙනවා. ලොකය තේ බිව්වද? බිව්වද? ඔයින් බාගෙ දෙන්න. කොල් මනක් දැකලාද කොහෙද මගද? මොනවද වෙලාද? මගදී නෙවි ගෙදෙට ආවට පස්සේ මොකක්ද මුත්තක් තියෙනවා අද නෙවෙයි කුසුම් එක කාලෙක ඉඳන් තිබුණේ හැබැයි අදයි මතුවුනේ කුසුම් අයකල තරහද මොකටද මම තරහ වෙන්නේ කුසුම්ගෙන් මං කාරණයක් අහන්න මට කලින් ඇත්තම කියනවා හංගන්න දෙයක් නෑ මාලන් හංගන්නතෝ අද දවසේදීත් බොහෝ දේවල් අපිට දැනගා ගැනීමේ හැකියාවක් තියෙනවා සිනමා ජීවිතයේ සම්බන්ධ සුමিত্রා පිරිස් මහත්මියගේ අත්දැකීම් ඔය අත්දැකීම් බෙදා හදාගමු අපි ගීත විරාමයක් ලබා ගනිමු ඉන්පසුව අපිට යන්න පුළුවන් වෙළඳ විරාමයකට මම හිතන්නේ අර රුවන් නැවෙන් යුරෝපයට ගිය ගමන ඒ ගමනේ සුන්දරත්වය ඊට පස්සේ ඒ කාලේ ඔබතුමිය බොහොම ආසාවෙන් විඳපු නරඹපු චිත්‍රපට පිළිබඳව මේ විතරක් නෙවෙයි ලෙස්ටර් මහත්මයා ආපු වීම මේ කාරණා පිළිබඳවත් අපිට සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා ඉතින් රැඳෙන්න කියලා ආරාධනය කරන්න කැමති අද දවසේ සම්මානනීය අධ්‍යක්ෂිකාව අපේ රටේ බිහිවෙච්ච අග්‍රගන්න සිනමා අධ්‍යක්ෂිකාව සමග අපි සාකච්ඡා කරන්න ඇය සුමিত্রා පීරස් මහත්මිය
88.8 Anandaniya Sathyanthaya Anandaniya Sathyanthaya Singer FM Vilamen pasu navada vidhi tirena siniru gi රාත්‍රි 7යි විනාඩි 26 කාල වේලාව සෙනරුගේ හැගෙනින් 88.8 98.6 ඔබ දින 800 වසක අද්විතීය සිනමා ජීවිත කතාව සුමිත්‍රා පීරිස් මෙතනියගේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සැකවින් ගෙටින් හරි ඇගේ වපසරිය අපිට පෑ දෙකකින් ආවරණය කරනවා තියා මම හිතන්නේ ප්‍රවේශයක් ලබා ගන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන හොඳටම දන්නවා නමුත් අපිට හැකියාවෙන් අපේ රසිකත්වය පෝෂණය කරන්න උත්සාහ කරනවා. ඇගේ ජීවිතයේ සුන්දර මතක තියෙනවා. ඒ වගේම සිනමාව පිළිබඳව, සිනමාවේ වර්තමානය පිළිබඳව, අතීතය පිළිබඳව, සංස්කරණයේ අධ්‍යක්ෂණය මේ අධිකරණ පිළිබඳව අපිට සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා. අපි නතර කරේ රුවන්වැවේ ගමනින් අනුෂා. රුවන්වැවේ ගමනින් එතකම යුරෝප සංචාරයෙන් පසුව මේ ස්විස්තරන්තේරත් ඔබතුමිය යනවා. එතනින් එහාට ප්‍රංශ භාෂාව හදාරන්නට ඕන කියන ආසාවත් ඔබතුමිට ඇති වෙනවා. ඒ කාල පරිච්ඡේදයත් එක්කම එතනින් එහාට ජීවිතේ තවත් සුවිශේෂී සම්දිස්ථානයක් කිව්වොත් නිවැරදි ඒ කාලේ එතනින් පටන් ගමු ඒ කියන්නේ මගේ මං හිතන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා පළවෙනි වතාවට මුහුණ ගැනුනේ ප්‍රංශෙදී මොකද මම ප්‍රංශ භාෂාව ඉගෙනගෙන සුවිශේෂ පාසලක් තියෙනවා ඉඩෙක් කියලා ප්‍රංශේ ඒකට යන්න මම තත් කෙරුවේ යන්න තව ප්‍රංශ භාෂාව තව අවුරුද්දක කාලයක් විතර ඉගෙන ගන්න ඕනේ කියන තීරණය කරගෙන ඉන්න අවස්ථාවේ තමයි රේඛාවත් රැගෙන ටයිටස් දොටවත් මහත්මයාත් එක්කලා මේ රෙසිජන් පීරිස් කාන් චිත්‍රපටි වලට යන්න පැරිස් සරහා පැරිසේ දවස් කිහිපයක් නතර වී කාන් ෆෙස්ටිවල් එකට යන්න ආපු ගමනක තමයි මට ඔහු පළවෙනි වතාවට මුහුණ ගැහුනේ. ඉතින් ඔහු ඇත්තටම ඔහුට මං තවත් ගැහුණු ළමෙක් තවත් සිනමාව හදාරන්න තියෙන ආසාවෙන් පෙනෙන ගැහුණු ළමෙක්. ඉතින් ඔහු මට උපදෙස් දුන්නා. ඇයි ප්‍රංශෙම කරන්න මේ මෙච්චර සැත් කරන්නේ මොකද ඉංග්‍රීසි භාෂාවෙන් කරවනවා වට පහසු නේද කියලා. ඊට පස්සේ ඔහු තමයි මට උපදෙස් දුන්නේ එංගලන්තෙට ගිහිල්ලා ලන්ඩන් ස්කූල් ඔෆ් ෆිල්ම් ටෙක්නික් එකට ඇතුල් වෙලා එහෙදී මේ මට මේ උපාධිය ලබා ගන්න පුළුවන් නේද කියලා. ඔබතුම එහෙම කියනකොට දැන් මේ පංශදිනේත ලංකාවේ චිත්‍රපටයක يعني රේඛාව නේද මුලින්ම දැක සිංහල චිත්‍රපටය. ඇත්තටම රේඛාව ප්‍රදර්ශනය කෙරුවා මං හිතන්නේ එහේ පිටජා මේ තානාධිපති කාර්යාලයෙන් අපි මමත් ඒකට උදව් වුණා මං හිතන්නේ ටිකට් විකුණන්නද කොහෙද එතෙන්දී තමයි මං මට මතක හැටියට පළවෙනි මතාවට සිංහල භාෂාවෙන් සිංහල කතා කරන සිංහල චිත්‍රපටයක් මම පළවෙනි වතාවට දැක්කේ ඒකත් ෆ්‍රාන්ස් රටේ සිංහල ෆිල්ම් එකක් දකින්නවා කියන එකත් එක විදිහකට විශ්මයක් ඒක මගේ මං හිතන්නේ ඒක තමයි මගේ ඉරණම ඉතින් ඉස ඉංග්‍රීසියෙන් කියනවා line of destiny කියලා ඊට පස්සෙ තමයි මම එංගලන්තෙට ගිහිල්ලා මේ ලන්ඩන් ස්කූල් ඔෆ් ෆිල්ම් ටෙක්නික් එකට රැඳිලා ඔය මේ චිත්‍රපටිය ගැන ඉගෙන ගත්තේ. ඒ කියන්නේ සංස්කරණ વિશે පිළිබඳව අපි කතා කරනකොට සංස්කරණය ඇරුණාම තව බොහෝ කාරණා පිළිබඳව ඔබතුමිය අධ්‍යයනය කරනවා මේ කාලේ ඒක සීමා වුණ නැහැ සංස්කරණයට. මොකද ඒක පුළුල් අධ්‍යාපනයක් විශේෂයෙන්ම අධ්‍යාපනය අන්තිමට අධ්‍යක්ෂකවරියක් වීමට තමයි මේ පුහුණුවේ ආරම්භයේ ඉඳලා අගට යනකම් ඉගැන්වේ. එතෙන්දී ඔය විශේෂයෙන්ම ඩේවිඩ් ලීන් ගෑන් කෝත්ස් වගේ ඒ කාලේ ප්‍රසිද්ධ
සංස්කාරක වරියක් හිටියා. ඉතින් ඇය පවා අපිට ඇවිල්ලා උගන්වනකොට මට හිතුණා යථාකාලික මං හිතන්නේ සංස්කරණයෙන් පටන් ගත්තොත් අධ්‍යක්ෂණයට වුණත් ඒක ඉතා පහසු මාර්ගයක් වෙනවා කියලා. මොකද ඒ අධ්‍යක්ෂීම් අධ්‍යක්ෂකවරයෙක්ගේ කපලා කොටලා චිත්‍රපටයක් සංස්කරණය කරනකොට තමයි මං හිතන්නේ අර රූප රාමු ගල්පන එක ගැන හොඳ දැනුමක් අවබෝධයක් ඇති වෙන්නේ. ඉතින් මං හිතන්නේ ඒක තමයි මං ආපහු එනකොට නම් මං මට ඒත් මතකයි අපේ අයියා තමයි එතෙන්දි මට ආපහු ලියුමක් එවලා තිබුණේ මේ සංදේශිකර චිත්‍රපටය ලෙස පිරිස් දෙමළ වතාවට හදනවා මම කැමතිද කියලා ආපහු ඇවිල්ලා සිනමාවට ලංකාවේ සිනමාවට සම්බන්ධ වෙන්න. ඉතින් මමත් එතකොට මං හිතන්නේ මට හෙම්බත් වෙලා තිබුණේ පිටරට වඩලා අවුරුදු තුනක් විතර ගත කරලා ඉතින් ලංකාවට එන්න ආසාවෙන් හිටියා. අනිත් එක මං හිතන්නේ ලංකාවට ඇවිල්ලා චිත්‍රපටිකරණයේ යෙදෙන එකේ අර්ථයක් තියෙනවා. මම නොදන්න ජාතීන් ගැන චිත්‍රපටි හදන්න මට එච්චර ඇල්මක් තිබුණ නැහැ. ඉතින් අපේම රටේ අපි ගැන අපිත් එක්ක බෙදා හදා ගන්න පුළුවන් කර්මාන්තයකට තමයි මං ආපහු ඇවිල්ලා සංදේශයෙන් තමයි ඒක පටන් ආරම්භ. හොඳයි, ඔබතුමිය පිළිබඳව සාකච්ඡා කරනවා. දැන් මම මුලින් කිව්වනේ මේ පිරිමින්ගේ ලෝකෙට පිවිසුණු ප්‍රථම ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරිය ලංකාවේ කියලා එහෙම කියනකොට, හැබැයි ඔය එංගලන්ත ගමන පිළිබඳව ඔබතුමිය කතා කරපු නිසා මම මතක් කරන්නේ, එංගලන්තේ වුණත් ඔය ඔබතුමිලත් එක්ක පාඨමාලාව ගැහැණු ඔබතුමිය තරම් හැදෑරුවේ නැහැ. ඇත්තට මම තමයි හිටපු එකම ගැහැණිය. එතන ගැහැණු ළමයින්ගෙන් ඒ කාලේ කොහොමද සිනමාව ගැන අපි බලමු ආපහු බලනකොට වුණත් මේ අද කාලේ නම් ඔය හර්ට් ලොකර් වගේ චිත්‍රපටයක් ඔස්කාර් කක් දිනන්න පුළුවන් ගැහැණු කෙනෙක් තනපු ඒ යුගයේ බලනකොට ගැහැණු සිනමාව අධ්‍යක්ෂණය කෙරුවේ මං හිතන්නේ අයිඩා ලුපිනන්ද කොහෙද, අර නිලිය එකක් කොහෙද කරලා තිබුණා. බොහෝම ලෝකෙම දෙතුන් දෙනෙකුට ඇරෙන්න මතකෙට එන්නේ නැහැ. ඉතින් ඒක මං හිතන්නේ මේකේ තියෙන ස්වරූපය වෙන්න පුළුවන්. මොකද රෑ දවල් වැඩ කරන්න රෑට පහසුකම්, අනිත් එක පිරිමි එක්කලා වැඩ කරන්න තමයි කරට කර ගැහණියෙකුට වෙන්නේ. අද ඒ ලෝකෙ හුඟක් වෙනස්. මතනන අනිත් කාරණේ සිනමා පටයක් නරඹනකොට තියෙන සතුට වගේ නෙවෙයි, පසුපසු තියෙන කාර්යභාරය දවන්තයි. අපු චිත්‍රපටිය බලනකොට හිතන්නේ මේ පැය දෙකම අර බලනකොට අර තියෙන පොඩි පොඩි සුළු වැරදිකම් මං හිතන්නේ ප්‍රේක්ෂකයන් පෙවුනට දන්නේ අපේ කොච්චර දාඩිය මාංශය එයා පිටිපස්සේ අපි කොච්චර වෙහෙසෙනවද. සෑහෙන කාලයක් ගත වෙනවා. ඔබතුමා එහෙම කියනකොට දැන් 960 වර්ෂය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට සංදේශය පිළිබඳව අපිට කතා කරන්නට වෙනවා. දැන් සහය අධ්‍යක්ෂවරියක් විදිහට 959 ඔබේ කාර්යභාරයේ මේක හරි පෙරළ අවස්ථාවක් ලංකාවේ සිනමා පිළිබඳව සාකච්ඡා කරනකොට දැන් අනිත් පැත්තේ සංදේශය පිළිබඳව කතා කරත් සංදේශයේ හිටපු එකම කාන්තා නියෝජනය ඔබ. ඕ මොකද මං හිතන්නේ කවුරු කාටවත් මතකද මං දන්නේ. අද නම් දැන් එච්චර දැන් චිත්‍රපටියක් අවුරුදු 50කට එහා කාලයක් ගැන අපි කතා කරන්නේ. එතෙන්දී සංදේශයේ හිටියේ ඔක්කොම නළුවෝ වැඩිහරියක් ඔක්කොම වගේ පිළිමි කාන්ති ගුණතුංග රංගන සේරසිංහයි පම්මයි මට මතක හැටියට ගැහෙන චරිත දෙක තුනකට හිටියේ. ඒගොල්ලෝ තාම ගියා මිසක් රැඳිලා හිටියේ නෑ. ඉතින් මම මේ පිළිමි ගොඩක එංගලන්තෙන් ඇවිල්ලා මමත් ඉතින් කොණ්ඩේ කපලා කොල්ලෙක් වගේ ඔහෙ මේ හැර මෙහැට ෂර්ට් එකක් දාගෙන මං හිතන්නේ මගේ ගැහෙනු මේ ස්වරූපේ එක අතකින් වහගන්නත් ඇති. මේක දැනුවත් කරපු දෙයක් නෙමෙයි. ඉතින් ඒ කාලේ අපි මේකප් එහෙම දාන්නේ නැහැ, ලිප්ස්ටික් කරම දාන යුගයක් උනේ. විශේෂයෙන්ම සංදේශයේ සංස්කරණ කටයුතු පිළිබඳව සාකච්ඡා කරනකොට තොරවත් මහත්මයා නැවත අපිට මතක් වෙනවා. ඔව් අනේ දැයිද තොරවත් එක අධ්‍යක්ෂ සංස්කාරකවරේ ඔහුගේ මමත් කීප වතාවක් ඔහුත් එක්කලා වැඩ කිරීමෙන් මං හිතන්නේ මමත් මගේ දැනුමත් වැඩි කරගත්තා.
අනිත් එක මං මට මතක හැටියට ඒ යුගයේ දිහා බලනකොට අද යුගයේ බලනකොට සංස්කරණය වෙනස බලනකොට ඒ යුගයේ චිත්‍රපටියක් කපලා කොටලා පුරලා ගම්ගාලා අලෝලා ඒ වගේ වෙහෙසීමක් අද නැහැ. අද නිකන් බටන් එකක් පුෂ් කරුවාම රූපේනවා, ඒක අනිත් එකට සම්බන්ධ කරනවා. ෂණිකයි, වේගවත්, පහසුයි ඒ යුගයේ ඊට වඩා ලොකුම කටුකයි. බෑ ඒ වුණාට මං හිතන්නේ ඒ යුගය ගැන හිතනකොට පුදුම සුන්දර සුන්දර යෝගයේ සුන්දර මතතාව ගොඩාක් තියෙනවා කතා කරන්න සංස්කරණ කටයුතු සම්බන්ධව. හැබැයි ඊට කලින් අපි ගීතමය විරාමයක් ලබා ගමු. සංදේශ චිත්‍රපටය ගැන වැඩිමමක් අපි කතා කරගු නිසාම සංදේශ චිත්‍රපටයේ ගීතිකුයි ඔබට ඇහෙන්නේ. සෙන්රුගේ හැගෙන ඉන්නේ අද දවසේ අපේ ආරාධනය පිළි අරගෙන අපේ මැදිරියේ ඉන්නේ සුමිත් ප්‍රපේරස් මහත්මිය. අපේ රටේ සිනමාව ගැන කතා බහ කරද්දී කාන්තාවක් විදිහට ටිකක් ආඩම්බර විය හැකි දවසක් අතනේ. මොකද කාන්තා අධ්‍යක්ෂකවරියක් විදිහට සිංහල සිනමාව ජය ගන්නවා. ඒ ව්‍යාතරවාර විශේෂයෙන්ම ඇයගේ ප්‍රතිභාව පිළිබඳව අපි කතා කරනකොට දැන් මෙතනත් එක්ක අපි සාකච්ඡා කරමින් සිටි සංස්කරණ කාර්ය පිළිබඳව. හැබැයි අධ්‍යක්ෂණයට අපි එන්න අවශ්‍යයි. ඊට කලින් සංස්කරණය පිළිබඳව තවත් සුවිශේෂී කඩේමකට අපි ගිහිල්ලා ආවොත් හොඳයි කියන විශ්වාසය මට තියෙනවා. සුමිත්‍ර මැතිරියනි, දැන් ඔබේ මුල්ම සංස්කරණය පිළිබඳව සාකච්ඡා කරනකොට මුල්ම සංස්කරණයෙම ඔබ ඔබේ කුසලතාවය පෙන්වලා තිනෝ සරසවිය සම්මානයට පාව ඔබතුමී මේ පාත්‍ර වෙනවා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරන්න. ඕ මං හිතන්නේ ඔය සංස්කරණය ගම්පෙරිය වගේ චිත්‍රපටයකින් මගේ සංස්කරණය ආරම්භ වීමට මට අවස්ථාව ලැබීම මං හිතන්නේ මගේ භාග්‍යයක්. ඒ වගේම මං කියන්න පුළුවන් ඒක මම නිකන්
ඉබේම මගේ උරකොට වැටිච්ච දෙයක් නෙමෙයි. උදුරලා ගත්ත කියලා කිව්වොත් හරියද? එක අතකින් උදුරලා ගත්තා. නැත්තම් ටයිටස් තොටවත් මහත්මයාට හිමි කාර්යයක් මං හිතන්නේ ඔහුට රිද්දන්න නැතුව මං හිතන්නේ මට ඒක කරගන්න පුළුවන් වුණේ මගේ තියෙන මුදල් දාලා ගම්පැටලිය වගේ චිත්‍රපටයකට මම අධ්‍යක්ෂකවරියක් වශයෙන් ඒ කම්පැනියේ ඉතින් ශ්‍රී ලංකා කම්පැනි ගැනද කියන්නේ? ඔව් ශ්‍රී ලංකා කම්පැනියේ. ඉතින් ඒක හින්දා කොටස්කාරයෙක් හින්දා මං හිතන්නේ මම එවැනි තනතුරක් සංස්කරණය කරන්න මං හැකියාවක් තියෙන බව මං හිතන්නේ ලෙසපිරිසත් ඒ කාලේ තේරිලා තිබුණා. මොකද මං එතකොට බැඳලා තිබුණෙත් නැහැ. අපි දැන් ආශ්‍රයේ එක විදිහක ආශ්‍රයක් තිබුණා, අපේ සම්බන්ධතාවයක් තිබුණා. ඒ වුණාට මේ ඒක හින්දා මට ලැබුණ එකක් නෙමෙයි. මං හිතන්නේ මම මගේ අයිතිය තහවුරු කරගෙන මගේ තියෙන ආත්ම ශක්තිය තුලින් තමයි මම ඒක ලබා ගත්තේ. අනිත් පැත්තෙන් දැන් එංගලන්තය වගේ රටක සහ ලංකාවේ බොහොම ධනවත් පවුලක හැදිවෙන ඔබ ගම්පෙරළිය වගේ චිත්‍රපටයක ඒ ගම්පෙරළිය රිද්මය ගලා යාම මේ සංස්කරණ කටයුතු කොහොමද පාදක කරගත්තේ? අත්දැකීම කොහොමද ලබා ගත්තේ? මං හිතන්නේ මම ලංකාවේ ගමක එක විදිහක අවිසවලේ ගමේ ඉපිදිලා හැදිලා වැඩුණේ හුඟක් මං හිතන්නේ අවුරුදු 10 12 වෙනකම් මගේ ගමේ ඉස්කෝලේකටත් ආයිසවැල්ල සෙන් මේරිස් විදුහලට. ඉතින් මං හිතන්නේ ඒ රිද්මය මගේ ඇඟට සහවරු වෙලා තියෙනවා. ඉතින් ඒක හින්දව දෝ කියලා මං හිතනවා. අනිත් එක මං හිතන්නේ ඩොක්ටර් ලෙස් වේරිස්ගේ උපදෙස් අනුව එයාගේ මේ පටිගත කිරීමේ රිද්මය අනුව අනිත් එක නරුලිලියන්ගේ රංගපෑමේ රිද්මය තියාගන්නත් එක්කලා මං හිතන්නේ ඒ රිද්මයට ඉබේම සංස්කාරක බොරියක් වශයෙන් මං හිතන්නේ ඒක පිවිසුණයි කියලා මට හිතන්න පුළුවන්. මොකද ඒක වෙන රිද්මයකට කැපුවා නම් මං හිතන්නේ හැම චිත්‍රපටයකට කරන අගෞරවයක් පමණක් නෙමෙයි. මං හිතන්නේ හෙන්රි ජයසේන, පුණ්‍යහීනදෙනිය, ගාමිණී ෆොන්සේකා වගේ ඒ වගේ රංගන අපිට අද කාලේ මං හිතන්නේ දකින්න නැති සරං කියලා හිතන්නත් පුළුවන්. ඒ රිද්මයට මං හිතන්නේ මං ගෞරව කරන්න ඇති, ඇල්මක් තියෙන්න ඇති. ඉතින් ඒකෙන් ඒ රිද්මය තියාගන්න තමයි ඒ සංස්කරණ රිද්මයත් මං හිතන්නේ මම මේ සමහර විට තෝරගන්න ඇත්තේ කියලා මං හිතනවා. හොඳයි, එතකොට මේ හැම කියනකොට මේ අනුෂ විශේෂයෙන්ම දැන් මේ සංස්කරණ කාර්ය පිළිබඳව කතා කරනත් මං හිතන පෑදයක්ම දෙනවා. ඒ හින්දා මං ඉක්මනට පැනලා මේ යන්න උත්සාහ කරන්නේ. දෙවන සංස්කරණය ඔබතුමිය කරන්නේ 966 දෙලොවක් අතර, ඊට පස්සේ ගොළු හදවත 69 රන්සලු අක්කර 5 නිධානය විතරයි නේද කරන්න බැරි වුණේ? නිධානය කරන්න බැරි වුණා ඩොක්ටර් පීරිස් කියේ. මොකද මං ඒ කාලේ මට සුවිශේෂ මං හිතන්නේ ස්කෝලර්ෂිප් එකක් ලැබිලා මම ප්‍රංශයට ගිය අවස්ථාවේ මුල් යුගය මං හිටියා. මුල් ගෙවල් තෝරනකොට ඇඳුම් පැනන් තෝරනකොට නරුණිය තෝරන කාලේ මං හිටියා. ඒ වුණා අන්තිම වෙනකොට මම රටින් පිට හිටියේ. අනිත් පැත්තෙන් දැන් බක්මහදීගේ චිත්‍රපටය පිළිබඳව කතා කරනකොට එහි සංස්කරණ කටයුතු ඔබතුමේ ප්‍රමුඛ කටයුතු කරා. මං ඉතින් බොහොම ආසාවෙන් කරපු චිත්‍රපටයකුත් කියලා මට හිතෙනවා. දානන්ද ගුණවර්ධන ඉතා විශේෂ පුද්ගලෙක්. ඉතාම මං හිතන්නේ නිර්මාණ ශක්තියක් විශාල ශක්තියක් තිබුණු ඔහු නාට්‍ය පමණක් නෙමෙයි මං හිතන්නේ තව දුරට චිත්‍රපටි හදන්න තිබුණා නම් අපේ චිත්‍රපටි කලාව තවත් පෝෂණය වෙනවා කියලා මං හිතනවා. ඔහොම කියනකොට මේ අනේ සංස්කරණයේ සම්බන්ධයෙන් ඔබ මේ මෙහෙසවන්න නැතුව අවසාන ප්‍රශ්නේ මේක චිත්‍ර බාලසූරිය මහත්මයා මීට කාලයකට කලින් හමු වුණ අවස්ථාවක කියපු රහස. දැන් පරසතුමල් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ගාමිණී ෆොන්සේකා මහත්මිය කළාට විශේෂයෙන්ම පරසතුමල් චිත්‍රපටයේ අධ්‍යක්ෂණ කටයුතු සහ එතනින් එහාට ගියාට පස්සේ සංස්කරණ කටයුතු වල කොහොල කොටුවේ දර්ශනය එහෙම ඔබතුමීට මතකද කියලා හිතනවා. ඒ ගොඩාක් ඒ දේවල් වලට පිටුපසින් ඉඳලා ඔබතුමී නේද මෙස්ටර් මහත්මයාත් එක්ක සහයෝගය ලබා දුන්නා? ඔව්, මං හිතන්නේ චිත්‍ර බාලසූරියට මං නාගැති. මොකද ඔහු මුලින්ම ආරාධනය කෙරුවේ ඩොක්ටර් පීටිස්ට තමයි ඒ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න. එහෙම රහේතුවකට අපි කම්පැනියේ අධ්‍යක්ෂකවරු ඇන්ටන් වික්‍රමසිංහ මහත්මයා කිව්වා පිටර් කම්පැනි එකට කරනවට වඩා හොඳ නැද්ද අපේම
ආයතනකට කරන එක කියලා. එතෙන්දි තමයි අපි ගාමිණී ෆොන්සේකව හිතුවේ චරිතය කරන්න පුළුවන් නම් උඩ අධ්‍යක්ෂණයත් මම ඉදන් කරන්න පුළුවන් වේවි කියලා. බොනි මහත්තයා. බොනි මහත්තයාගේ. ඉතින් අපි දෙන්නගෙම සහයෝගය මමත් උපාධ්‍යක්ෂකවරයෙක් වශයෙන් හුඟක් දුරට වැඩ කෙරුවා. ඒ ඩොක්ටර් පීඩි සුත්පෙරක් ජවනිකාවල් හුඟක් දුරට සහභාගී වුණා. සංස්කරණය අතිනුත් මං හිතන්නේ මං සෑහෙන කොටසක් ඒකේ සංස්කරණයත් කෙරුවා. මේ වෙලාවේ මේ මෙතුමිය ළඟ ඉන්නකොට අනුස නිරන්තරයෙන් අපිට කියපු කතාවක් තමයි ඉක්මනට අපි මේ යමුකෝ චිත්‍රපටි එතුමිය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටි වෙත කියලා. ඕන දැන් මේ අධ්‍යයනය මේ අධ්‍යක්ෂණය කියන කාරණේට දැන් අපිට යන්න හැකියාව තියෙනවා. අධ්‍යක්ෂණය පිළිබඳව පුහුණුවක් ලැබලා ක්ෂේත්‍රයට ආපු පළමු අධ්‍යක්ෂණයේ අධ්‍යක්ෂවරිය කියලා ඔබ හඳුන්වා දී මේ වරදක් නැහැ කියලා මට හිතෙනවා. ඔව් මං හැමදෙසම මේක කියන්න කැමතියි. මොකද මට පෙර රොබි ජිමර් මහත්මයාත් ජයලත් මහත්මයාත් මං හිතන්නේ චිත්‍රපට දෙක තුනක් අධ්‍යක්ෂණය කරලා තිබුණා. එයා ඒගොල්ලන්ගේ නාමාවලියේ නම් තිබුණා. ඉතින් කොච්චර දුරට එව්වා නිර්මාණ තමන්ගේ නිර්මාණද කියන එක තමයි ඉතින් මෙතන තියෙන පොඩි ප්‍රේක්ෂාවක් තියෙනවා නම් තියෙන්නේ. මම චිත්‍රපටයක් කරන්න මං හිතන ඔයිට අවුරුදු 10කට ඉස්සෙල්ලා වුණත් පුළුවන්කම තිබුණා. මම අවස්ථාව එනකන් මට සුදුසු මම තෝරාගත්ත නිර්මාණයක් තෝරාගත්ත පොතක් නැත්නම් නවකතාවක් ගැහැණු ළමයි මට අවස්ථාව ලැබෙනකම් මං හිතන්නේ මම පසුබැස. මොකද දැනුම විතරක් මදි අර අත්දැකීමුත් තිය යුතුයි මං හිතන්නේ අධ්‍යක්ෂණයට. ගැහැණු ළමයි වෙත යනවද එහෙම නැත්නම් විරාමයකට යනවද? අපි විරාමයකට ගිහිල්ලා ගැහැණු ළමයි දෙසින් නැවත වතාවක් මේ වැඩසටහනත් එක්ක එකතු වෙමු. හොඳයි. වෙලා මතක කරා නම් එළව රාත්‍රියේ 7යි විනාඩි 43යි. FM 88.6 88.8 ආනන්දනිය සතියන්තය. විලාමයෙන් පසු නැවතත් රිදී තිරයට සිනරු අපි අධ්‍යක්ෂණය ගැන කතා කරන්නට ඕනේ. විරාමයට යන්න කලින් අධ්‍යක්ෂණය ගැන කතා කරන්නට තමයි අපි සූදානම් වුණේ. ඔව් දැන් අධ්‍යක්ෂණය කියන කාරණේ පිළිබඳව සාකච්ඡා කරනකොට දැන් මෙතුමියගේ ප්‍රථම අධ්‍යක්ෂණය පැත්තට අපි මුලින් ගිහිල්ලා ආවොත් හොඳයි කියලා මට හිතෙනවා. දැන් ගැහැණු ළමයි කියන නවකතාව පිළිබඳව ඔබතුමින් මම ප්‍රශ්නයක් අහන්න කැමති මෙන්න මේ වගේ. දැන් ගැහැණු ළමයි කියලා කියන්නේ අතිශය සංකීර්ණ ඒ වගේම සම්භාව්‍ය නවකතාවක් නෙවෙයිනේ. ඒ වගේ නවකතාවකට ඇයි හිත ගියේ? මං ඇත්තටම ගැහැණු ළමයි පොත කියවුවම මං හිතන්නේ අපේ ප්‍රදේශයේ අපේ මගේ පාසල් ජීවිතේ ඒ කුසුම්ගේ චරිතේ ගැනත් මං හිතන්නේ මට බොහොම සමීප වෙන්න පුළුවන් කමක් තිබුණා. ඉතින් මම කරුණසේන ජාලත් ඒ යුගයේ පෙරකෑව මං හිතන්නේ අසාධාරණ විදිහටද මං දන්නේ. ඉතින් අර පොපියුලර් නොවල් එකක් හින්දා පොපියුලිස්ට් නොවල් එකක් හින්දා මං හිතන්නේ ඒ යුගයේ හුඟක් ජනප්‍රිය වුණා. ඉතින් ඒ වුණාට ඒකේ ඒ චරිතවල මං හිතන්නේ ජීවමාන ගතියක් මට නිකන් ඉවෙන් වගේ තේරුණා. ඉතින් මම තිර රචනය ලියන්න අරගත්තේ ඒක හින්දා. ඒකට මගෙන් තියෙන මේ දැනුවත්කමයි මගේ තියෙන අත්දැකීමුයි ඒ චිත්‍රපටය තුලින් මට ප්‍රකාශනය කරන්න පුළුවන් කියන සැනට ආව හින්දා තමයි මං ඒ චිත්‍රපටය ඒ පොත තෝරගත්තේ. මොකද හුඟක් වෙලාවට අපි ආපහු බලන්න හුඟක් දුරට පෙරකලාවට මේ සාමාන්‍යයෙන් පෙරකල කෙටි කතාවක් සරල කතාවක් හොඳ චිත්‍රපටයක් හදන්න මේ අවස්ථාව හුඟක් වෙලාවට මං හිතන්නේ ඉඩ ලැබිලා තියෙනවා. පෙරක්ලඩ හුඟක් දැන් වෝර් ඇන් පීස් වගේ නොවල් එකක් ගත්තොත් ඉතා අමාරුයි හොඳ චිත්‍රපටයක් හදන්න. මොකද ඒ නොවල් එකෙන් ඒ නවකතාවෙන් ඒ කියවෙනේ දැවැන්ත අත්දැකීම අපිට ඒ පෑ දෙකක් ඇතුළතදී ඒ රූපවලින් කියන්න මං හිතන්නේ ලෙහෙසි පාස නැහැ. හොඳයි ඔබතුමි ඔහොම කියනකොට මේ අනුෂා කුසුම් කෙනෙක් මගේ ඔළුවේ ඇඳලා තිබ්බයි කියලා එතුමිය වර එක කිව්ව මතකයි. ඇත්තද කතාව?
ඔව් ඇත්තටම ඒ කුසුම් මගේ ඔළුවේ රැඳිලා තිබිලා මං හිතන්නේ ඉස්කෝලේ ගානේ මං අර කුසපබාවතී වගේ පපා ඔළුවේ රැඳිච්ච කුසුම මං හොයාගෙන ගියා හොඳයි ඒ කුසුම ඇවිල්ලා ඉන්නවා මේ මේ වෙලාවේ ඒ අතීතයේ පිළිබඳව කියන්න සුමිත්‍රා පීරිස් මහත්මිය මට මුලින්ම මුණ ගැහෙන්නේ 1975 අවුරුද්දේ එතකොට මම පාසල් යනවා තුමියගේ පළවෙනි නිෂ්පාදනය සහ පළවෙනි අධ්‍යක්ෂණය තමයි ගැහණු ළමයි චිත්‍රපටිය කරුණාසේන ජයලත්ගේ නවකතාව පාසල් සිසුවියක් හොයන අතරතුර තමයි මගේ පාසලට ඇවිල්ලා නිකන් මේ වටපිට බලලා මේ ගැහණු ළමේ තෝරමින් සිටියේ මේ එතකොට තමයි මං අහම්බෙන් වගේ තුමියව දැක්කේ ඉතින් මගේ ප්‍රින්සිපල් ගෙන් මේ අවසර අරගෙන ගෙදර උදවියත් කැමති වුණා මොකද මේ සුමිත්‍රා පීරිස් මහත්මිය ආචාර්ය ලෙස ජේම්ස් පීරිස් මහත්මයාගේ බිරිඳ ඉතින් මගේ පවුලේ අයත් දැනගෙන හිටියා මොවුන් ඉතා ගෞරවනීය විදියට රටේ ලෝකේ වැදගත් නමක් තියාගත්ත තාමත් දක්ෂ උච්ච සිනමා සම්බන්ධ දෙදෙනෙක් කියන එක ඉතින් මට කිසි අමාරුවක් නැතුව මේකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ ඒ නිසයි නමුත් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ මං මුලින්ම රූගත කරන අවස්ථාවේදී මට මතකයි ට්‍රිලීෂියා ගුණවර්ධන මහත්මියත් එක්ක මම රඟපෑවේ මම දැකලා තිබුණේ නැහැ මේ චිත්‍රපටිය රූගත කරන්නේ කොහොමද කියලා මම හිතුවේ මේ පාස්ත්‍රීය දිකා නාට්‍යයක් වගේ රඟපාන එකක් කියලා ඉතින් මේ මම පළවෙනි දවසේම රූගත කරන තැනට ගියාම එහි කැමරාවල් ලයිට් උපකරණ ඒ වගේ දේවල් සහ එතන සිටිය පිරිස් මං සාමාන්‍යයෙන් එහෙම දෙයක් දැකලා තිබුණ නැති නිසා මං හරි බයක් මට දැවුණා ඒ බය නිසාම මට දෙබස් කියව ගන්නත් බැරි වුණා මොකද මට වඩා ඉතාම ප්‍රවීණ දක්ෂ ශිල්පිනියක් ත්‍රිවිෂා ගුණවත් මහත්මිය ඉතින් මං ඒ හැම බයක් එක්කම ඒ ලොකු නුහුරු ගතියක් දෙන්නලා මං එකපාරට අඬලා මං කිව්වා මට ගෙදර යන්න ඕනි කියපුවාම එතුමිය ඉතාමත්ම කල්පනාකාරීව මාව එතනින් පළවෙනි දවසේම ඇයට තිබුණා ඕමනානම් මාව අයින් කළා වෙන කෙනෙකු ගන්න නමුත් ඇයි තාමත්ම කල්පනා කරලා ඒ දර්ශන නවත්තලා මාව පාසලේ තියෙන දූගත කිරීම වලට සම්බන්ධ කෙරුවා එතකොට එතන හිටිය මගේ සමවයසේ හැම නරුණියෙක්ම පාසල් ඇඳුම ඇඳගෙන මොකද මම පාසල් යමින් හිටිය නිසා මට ඒ පරිසරය රූගත කිරීම කරාද කියන එක නෙමෙයි මට හැඟුණේ මම නිකම් ඉස්කෝලේ යනවා වගේ තමයි මට දැවුනේ අන්න ඒ විදිහට තමයි එතුමිය මාව මේකට හුරු කරගත්තේ ඉතින් අද වගේ අධ්‍යක්ෂිකාවක් හරි අධ්‍යක්ෂණය කරන මහත්මියක් හරි හිටියනම් මේ විදිහට එයාලට කාලයක් ගන්න අවශ්‍යත් නැහැ මේ වගේ කෙනෙක්ව ක්ෂේත්‍රයට ලබා දෙන්න ඕමනාවකුත් ඒකලන්ට නැහැ එහෙම කලබලයට පත් වුණා නම් ඇත්තටම අද මම මේ ක්ෂේත්‍රය තුල නැහැ. ඉතින් එතුමියට මම ප්‍රශංසා කරන්නේ ඒ ඉවසීමෙන් සහ එතුමියගේ දැනීමෙන් සහ එතුමිය දැනගත්ත මේ මගේත් එක්ක වැඩ කරද්දී මගේ මූණෙන් හද මම මේ අදහස් කරන දේ මගේ ඇස් වලින් එක් කරගන්න පුළුවන් ඒක එතුමිය තමයි පළවෙනි වතාවට මේ චිත්‍රපටියේ ප්‍රේක්ෂකයෝ බලන්නත් ඉස්සලා දැනගත්තේ මට ඒක කිව්වත් මට ඒ වෙලාවේ මට තේරුණේ නැහැ මොකද්ද මේ කියපු දෙය කියලා නමුත් පසුවට මට තේරුණා ඒ වගේ ඉතාමත්ම හොඳ ඉවක් සහ අවබෝධයක් තියෙන මිත්‍රා පීරිස් මහත්මිය වැනි ගුරුතුමියක් මට ලැබීම පිළිබඳව මං ජීවිතේ ඉතාමත්ම ලොකු වාසනාවන්ත කෙනෙක් කියලා මට හැඟෙනවා තියෙන මා ජීවිතේ ඒ එදා ගැහණු ළමයි චිත්‍රපටයේ කුසුම් ඔව් රංගන ශිල්පිනියා ඔව් එහෙම කියනකොට දැන් මම මේ ප්‍රශ්නේ අහලා ප්‍රවෘත්ති වෙත යන්න කැමතියි අපේ අතේ ප්‍රවෘත්ති ප්‍රකාශයට වසන්ති ඩොරින් පීටර්සන් එහෙම නැත්නම් කුසුම්ගේ චරිතයට වසන්තිව යොදා නොගත්තා නම් පිරිස් මහත්මිය ඒක කොයිතරම් අඩුවක් වෙන්න ඉඩ තිබුණාද ඔබතුමීට හැඟෙන විදිහට අද බලනකොට මං හිතන්නේ වසන්ති තමයි කුසුම් මට ඊට විචස්තර කවුරුවත් ගැන ඔළුවටවත් එන්නේ මං හිතන්නේ වෙන කවුරුත් දැම්මනම් ඒ චිත්‍රපටයේ සාර්ථකත්වය ඒ නැවුම් භාවය ඒ මුහුණ ඒ ඇස් එක මං හිතන්නේ ප්‍රේක්ෂකයන් තුල රැඳිලා හිටින්නේ අද වුණත් මං හිතන්නේ ඒක තාම රැඳිලා තියෙනවා ඇයි කුසුම් මං ඇවිත් නොකිවි ඇයි ඔය මාත් එක්ක කතා නොකර තරහද නැත්නම් ඔයා ගීත වෙන කෙනෙකුට දීලාද
පව මෙච්චර කාලයකට ඔලුවට ගත්තේ නැහැ. අයියා දන්නවා අපි හැටි උක්කෝ. පවුලක බාරගින් යන්නේ මම. ශිෂ්‍යත්වකින් යන්තම් ඉගෙන ගන්න මම. මන් දන්නවා. ඔයාගේ ඔලුවට මේවා දාන්න කැමති නැති නිසා තමයි මම මෙච්චර කාලයක් ඉවසගෙන හිටියේ. නමුත් මට මොකුත් දුන්නේ නැහැ. ඔයා කැමති විතරක් කියන්නේ. මං ඕනි කාලයක් ඉන්න. මම දන්නේ නැහැ. නන්දර මම හරියට විශ්වාසයි. මට විශ්වාසය කඩ කරන්න බැහැ. ආදරේ කරන එක විශ්වාස කඩ කිරීමක් නෙමෙයිනි කුසුම්. අපි ඒගොල්ලන්ට දෙන්න කියන දුන්නේ නැහැ. නන්දලා කැමති වෙන එකක් නැහැ. මොනවද කුසුම් කියන්නේ? ඔය තරම් ඈත කල්පනා කරන්න එපා. තව කොයි කාලෙකද ඔය ප්‍රශ්න මතුවෙන්නේ? නිමල් කියන්නේ ඇත්ත. ඒ තරම් ඈත බලන්න ඕනි නැහැ. නන්ද මට හරි කරුණාවයි. ඒ මට කවදා හරි කැමති වෙයි. ළමයිනි කොහෙද බලයිනි ඉකිලි යන්නද චිතා බලන්නේ ගැහැණු ළමයිනි පවට අලංකාරයි සිරිනෙන් දුටු දේ විසිරියයි ගැහැණු ළමයි මව් අත්හැරලා ගමින් පිටත් වී යන්න හිතා බබලන විසිතුරු නගරේ සිතේ ඇලී සිතේ ඇලී කොතරම් ලස්සන දේ ඇතුවත් ඒ තුල රැඳෙන සුළු මොහොතක් නොපෙනී ඇති වෙන කරදර මතුවි නිවස සොයා නැවතත් අඬ අඬ එයි අඬ අඬ එයි ගැහැණු ළමයිනි කොහෙද බලයිනි යන්නද සිතා බලන්නේ ගැහැණු ළමයිනි අවට අලංකාරයි සිහිනෙන් දුටු දේ විසිරියයි ගැහැණු ළමයිගෙන් හිරිහැර විඳලා ආදර දරුවන් සැවුම රවටා බබලන විසිතුරු නගරේ සිතේ ඇඳි සිතේ ඇඳි කොතරම් ලස්සන දේ ඇතුව ඒ තුල රැඳෙන සුළු මොහොත නොපෙනී ඇති වෙන කරදර මතුවි නිවස සොයා නැවතත් අඬ අඬ එයි අඬ අඬ එයි ගැහැණු ළමයිනේ ගැහැණු ළමයිනේ ගැහැණු ආස්තලය පුළුල් තිරයක් කළ අපේ සිංහ සිනමාව සිනිරු දාතම මා
මලයි ඔබමයි උල්නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා ගිමන් නිවා යන ගමනේ වාරු නඟාලා දුන්නා ඇය හිරි පොද හැඳු සලාලා ඇතුන් විමානේ දැල් කවුලුවෙන් බලාලා දුවනයි නිසල කළේ කියන්න කියලා හිතේ ඔය රංජිත් ළමයාක වැඩි කතා බහට යන්න එපයි කියලා. සංජේ යුනිවර්සිටි යනවා ඇති නේද? ඔන්න ඔය මොකද්ද ඔහොම තැනකට පාස් වුණා. ඒත් ඔවට ඇඳ උන්ට සල්ලි කොහෙද? තාත්තා මලාට පස්සේ මහ ගෑණි බඩට නොකවුට් ඉගන්නේ. දැන් ඔය බැංකුවද කොහෙද තැනක රස්සාව කරනවා? ගමේ ඉඳලා යන්න වියදම් හන්දා. මං කිව්ව මෙහි ඉඳලා යන්න කියලා. එතකොට මගේ ගණන් හිලව් තුරලව බලාගන්න පුළුවන්. ඔව් මොලේ තියෙන එක. උගේ හැටියට ඔය ඉහෙටත් වැඩි. ඌ මගේ අක්කගේ පුතා බව ඇත්ත. පොන්චි සන්දිය උඹලා දෙන්න ගමට ගියාම එකටයි හැදුනේ. ඒ වුණාට උඹ දැන් ලොකු ළමෙක්. රංජිත්යි. අර පුංචි කාලේ වගේ ඔරුවේ හිටගෙන ඉන්නකෝ. අනේ රංජිත්යි. රාත්‍රී 8යි විනාඩි 7යි සිංහ සෙනුරුගේ දෙවැනි පැය අපි ආරම්භ කරන්නේ අද දවසේදී අපේ කතා බහට සම්බන්ධ වෙලා ඉන්නේ අපේ ආරාධනාව පිළිඅරගෙන ඇවිත් ඉන්නේ අපේ රටේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයක් සුමිත්‍රා පීරිස් මහත්මිය අපි මේ දෙවැනි පැය ආරම්භයේදී ගගාද්දරින් තමයි පටන් ගත්තේ ඔව් දැන් අධ්‍යක්ෂණය අතමුලක්සේ ඉතාමත් මොහොඳින් ප්‍රගුණ කරපු කෙනෙක් 980 දශකයේදී මතකයේ ගෙන යන්න අපි කැමති ගගාද්දර පිළිබඳව කතා කරනකොට කතාවක් තෝරගන්න ඔබතුමිය ගන්න වෙහස ගැන අපි මේ වෙලාවේ කතා කළ යුතුයි කියලා හිතනවා මේ වෙහස ඔබ පැහැදිලි කරන්නකෝ පෙරක්ලාමට මම සෑහෙන වෙහසක් අරගෙන තමයි කතාව තෝරන්නේ ඒ වුණාට පෙරක් අවස්ථාවවලදී ඒක අනිත් පැත්තත් වෙන අවස්ථාවල් තියෙනවා පෙරක්ලාවට දැන් අපි ගඟාද්දර ගම්මු මං හිතන්නේ රටේෂා බොතේ ජුග්ගේ නවකතාව සුමතිපාද මැතිණිය කියෝලා එයාට ඒකෙන් චිත්‍රපටයක් හලන්න ඉතා ඕනකමක් තිබුණා විශේෂයෙන්ම මං හිතන්නේ ගඟ
අද්දර චිත්‍රපටිය ගැහැණි ගැහැණු තුන්දෙනෙක් මැදිහත් වෙලා කෙරුවොත් හොඳයි කියන සංකල්පය මම හිතන්නේ උට ඈත තිබුණේ. ඉතින් එතෙන්දි ඒ කාතකින් පොත මාම තෝරගත්තයි කියන තැනට එන්න පුළුවන්. ඉතින් මම පොත කියෝලා ටිකක් අපහසුයි ඕකෙන් චිත්‍රපටයක් හදන්න. මොකද ඒක දිග නව කතාවක්, බොහොම චරිත ගොඩක් තියෙන. ඉතින් මං හිතුවා තිසාබේසේකර වැනි කෙනෙක් එක්ක මං සාකච්ඡා කරලා කිව්වා ඔබතුමාට මේකේ මට පිටපතක් කරලා දෙන්න පුළුවන් නම් අපිට සාමාන්‍යයෙන් සාර්ථක චිත්‍රපටයක් හදන්න මේකේ අංග ලක්ෂණ තියෙනවයි කියලා. හොඳයි, ඔබතුමා එහෙම කියනකොට දැන් තිර රචනය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට වර්තමානයේ දැන් අබේසේකර මහත්මයා සමග ඔබතුමා බොහොම ලඟින් කටයුතු කරලා තියෙනවා. තිර රචනයේ තියෙන වැදගත්කම පිළිබඳව ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔබතුමාගේ අදහස මේ වෙලාව අපි දැනගන්න කැමතියි. මං හිතන්නේ අර අපි ගෘහණයක් හදනකොට අර ආකිටෙක්චර් ප්ලෑන් එකක් වගේ තමයි මං හිතන්නේ ඒක වැදගත් වෙන්නේ. නමුත් ඒකටම වහල් වෙලා චිත්‍රපටයක් හදන්න බෑ. මොකද ලියන මාධ්‍යයයි අපි චිත්‍රපටියට පටිගත කරන මාධ්‍යයයි හුඟක් වෙනස්. ඉතින් එක 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 පිටපතක් අධ්‍යක්ෂකවරු කීප දෙනෙකුට දුන්නොත් මං හිතන්නේ එක එක විදිහේ චිත්‍රපටි හැදෙන්න පුළුවන් එම එක පිටපතකින්. ඉතින් එතෙන්දී මං හිතන්නේ තමන්ට දෙන්නේ අර පිටපතෙන් දෙන්නේ චරිත සමූහයක්, පොඩි ඉංගයක් චරිත ගැන දෙබස් වැදගත් වෙනවා. අනිත් එක ඉතින් රූප රාමු වක් මං හිතන්නේ අධ්‍යක්ෂක වරයෙකුට හරි වරයෙකුට හරි කතුරු කෙනෙකුට ඒක මං හිතන්නේ හිතලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අපි හුඟක් වෙලාවට වෙනස් කරනවා. එක ගයක් අපි ගැන කතා කෙරුවොත් අපි සමහර විට තෝරගන්නේ වෙනත් විදිහක ගයක්, වෙනත් විදිහක පරිසරයක්. ඉතින් ඒක හින්දා මං හිතන්නේ ඒක පිටපතක් අවශ්‍යයි. හොඳ පිටපතකින් හොඳ චිත්‍රපටයක් හදන්න අතිවාරම හොඳයි. නමුත් හොඳ පිටපතකින් එච්චර හොඳ චිත්‍රපටයක් නෑදෙන්නත් පුළුවන්. හොඳයි, ඔබතුමා එහෙම කියනකොට දැන් ඔබතුමනි වෙනුවෙන්ම ලියවිච්ච එක්තරා කෘතියක් ගංගාධර සම්බන්ධයෙන් මෙන්න මෙහෙම මේ අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. පෙරදිග සමාජවාදී ගැහණිය හැමදාමත් අනුන් වෙනුවෙන් ජීවත් විය යුතුද? මුලාවීම හැවත් මෝහයේ කෙළවර උමතුවයි. මෝහනත්වයට තවත් අර්ථයක් වන්නේ විස්මයට පත්වීමයි. හැඟීම් වලට ඉර නොදී පරිස්සම් වෙන්නයි ලෙස්ටර් සුමිත්‍රාට කියයි. මොකද්ද මේ කතාව? ඒකේ මම ඒකත් එක්ක දැන් නම් අපහු බලනකොට එකඟ නෑ කියලා හිතන්න පුළුවන්. අතීතයේදී ඒ කාලේ ඔහු උපදෙස් දෙනකොට මාත් මිටුණා තරුණ වෙන්න පුළුවන්. දැන් මට අපහු බලලා ඒ කියවනට මං හිතන්නේ තනිකරම එකඟ වෙන්න බෑ කියන තැන තමයි මං හිතන්නේ. හොඳයි, ඔබතුමිය ඔහොම කියනකොට විශේෂයෙන්ම මේ ගඟාද්දර මතකයන් පිළිබඳව අපිට තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන්. හේතුව දැන් ගඟාද්දර චිත්‍රපටය පිළිබඳව කතා කරනකොට විජය කුමාරතුංගයන්, අනිත් පැත්තෙන් ටොනි රණසිංහයන්, අපිට වසන්ත චතුරානි, මේ චරිත තෝරා ගැනීම සහ මේ දර්ශනතල මේවා පිළිබඳව සුන්දර මතක් ගොඩාක් හිතේ ඇති. ආපු ගාක් හිතේ තියෙන මොකද මම ඒකට සෑහෙන්න මං දැන් කැපවීමකින් පුදුම ඇල්මකින් කරපු චිත්‍රපටයක්. මං දන්නේ මොකද කියලා. මං හිතන්නේ පරිසරයේ ඒ කාලේ ඒ නළු නිළියන් හසුරවන අවස්ථාව ලැබීම ඒකේ අපි මෙතෙන්දී අමතක කරන්න යුතු නැහැ. නිමල් මෙන්ඩිස්ගේ සංගීතය ඔහුත් අපෙන් වියෝ දැන් නැති වෙලා ටික කලක් වෙනවා. ඔව්, අනිත් පැත්තෙන් ඔගස්ටස් විනාගරත්න මහත්මයා. ඉතින් මං හිතන්නේ මේ ගඟාද්දර අද වුණත් ගක් හැයන්ට මාව තාම මතක තියෙන්නේ ගඟාද්දර චිත්‍රපටයෙන්. මං චිත්‍රපටි දැන් දැනට 10ක් හැදුවත් මං හිතන්නේ මාව තාම හුඟක් දුරට මතක් කරන්නේ ඒකේ. මං හිතන්නේ විශේෂයෙන්ම
ඔය සින්දුත් සෑහෙන ජනප්‍රිය වුණා. ඒ වගේම මේ විජේ කුමාරතුංගයන් විශේෂයෙන්ම වසන්තික චරිතෙත් ඒක මුලින්ද රාගට එයා ඉතා දක්ෂ ලෙස. අර මිටිසෙල්ලා එයා කිව්වා වගේ එයාගේ තිබුණු කුලෑටිකම එයාගේ තිබුණු නිහතමානිකම තරුණකම ඒවා ඔක්කොම ඉක්මවා මේ චිත්‍රපටියට එනකොට මමගේ දෙවෙනි චිත්‍රපටිය එතකොට මං හිතන්නේ චිත්‍රපටි 17ක් කොහෙද කරලා තිබුණා. ඉතින් එයාගේ ජනප්‍රියත්වය අපිට එතනින්ම තේරෙනවා ඒ යුගයේ මේ ඉතින් මං හිතන්නේ ඔය ඔක්කොම අත්දැකීම් කළා මං හිතන්නේ චිත්‍රපටි සාර්ථකත්වයට ඒගොල්ලන් අනිත් එක අපේ කැමරා ශිල්ප ඩොනල්ඩ් කරුණාරත්න මං හිතන්නේ සුවිශේෂ විදිහට ඒක පටිගත කරලා තිබුණා අපේ කලා නිර්මාණ හැම දෙයක්ම වගේ මං හිතන්නේ සාර්ථකයි කියලා නිසා. කෝ නිර්මලාගේ මහත්තයා? එයා රට ගියා. ඇයි? පින්සිද්දේ මහත්තයව හරස්පස හිම නතර කරන්නේ. ඔය යට ගිය දේවල් හරවසල වැඩක් වෙන්නේ නැහැ. නිතාතපත්තු කරුණාකර ඔය කතාව නවත්තන්න. අනුන්ගේ කුණු කන්දල් අවුස්සන්න මට ඇති ආසාවක් නැහැ. ඒත් මගේ යටතේ ලෙඩෙක් ඉන්නවා. මට ඒ ලෙඩාව සනීප කරගන්න ඕන. මං හරවසන කුණුගඩේ ඔය ලෙඩාගේ රෝග නිධානය තියෙනවා. මට දැනගන්න ඕන නිර්මලාගේ මානසික තත්ත්වය වෙනස් වුණේ ඇයි කියලා. අනිත් එක නිර්මලාට පිස්සු හැදුනේ ඇයි කියලා. මිස්ටර් ජුවානිස් අතපත්තු තමුසේ මට ලස්සන කතාවක් කියාගෙන ආවා. කියාගෙන ඇවිල්ලා හරියටම මට ඕන කරන තැනදී හිටියා. ඒ කතාව තාම ඉවර නැහැ. හොඳ හරිය තියෙන්නේ තව ඉස්සරහට. විලාමයෙන් පසු නැවතත් රිදී තිරයට සිනිරු
සෝටේ දශම අටෙන් සෝටේ දශම හයන බහකනේ නෙසිංහ FM සෙනරුගේ අද දවසේ අපි කතා කරන්නේ අප රටේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් වන සුමිත්‍රා පෙරස් මහත්මිය සමගින් සිංහල සිනමාවේ අතීතය ගැන වගේම හෙට දවස ගැන. ඔව් ලංකාවේ එතුමිය කරන ලද සිනමා නිර්මාණ පිළිබඳව කතා කරන රූප කාව්‍ය පිළිබඳව අපි කතා කරොත් එහෙම අපේ අතේ ඇඟිලි වලින් ඒ චිත්‍රපට සංඛ්‍යාත්මකව එතුමියගේ අධ්‍යක්ෂණයෙන් අපිට හඳුන්වා දෙන්න හැකියාව තියෙනවා. හැබැයි ඒ පිළිබඳව සාකච්ඡා කරොත් ඒ සමාජ වටිනාකම සහ සිනමා රූපීව මේවා පිළිබඳව කතා කරනකොට අතේ කකුල නෙවෙයි අපි කීප දෙනෙක්ගේ අත්වල කකුල් ඇඟිලි එකතු කරත් ඒවා පිළිබඳව සාකච්ඡා කරන්න මේ කාලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හොඳයි අපි දැන් වර්තමානයේ සහ අතීතයේ පිළිබඳව සාකච්ඡා කරොත් එහෙනම් අඩසිය වසකට ආසන්න ඔබතුමියගේ මේ සිනමා ජීවිතයේ ඔබ යම් තාමත්ම හොඳින් මේ සිනමාව කියන එක අධ්‍යයනය කරමින් ක්ෂේත්‍රයට පිවිසෙන කෙනෙක් එදා සහ අද පිළිබඳව සාකච්ඡා කරනකොට දැන් 960 70 දශකවල සිනමාව පිළිබඳව සාකච්ඡා කරනකොට සිනමාවේ ස්වර්ණම යුගයන් පිළිබඳව කතා කරනවා. හැබැයි අද කර්මාන්තය ප්‍රවර්ධනය වෙලාද එහෙම නැත්නම් අවරට ගිහිල්ලාද? සිනමාවත් එක්ක ඉන්න සිනමාව තුළම ජීවත් වෙන කෙනෙක් විදිහට කොයි විදිහද මේ එදා සහ අද තත්ත්වය දකින්නේ? ඒක ඉතා මං හිතන්නේ අමාරු ප්‍රශ්නයක්. පහසුම දේ කියන්න පිරිලයි කියන්න ලේසි, අද සමාජය වෙනස් කියන්න ලේසි. හැබැයි ඉතින් සමාජයක් එකසන තියෙන්නේ වෙනස් වෙනවා, මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙනවා, මිනිසුන්ට බනන්න හදන්න තියෙන අවස්ථා වෙනස් වෙනවා. ඉතින් ඒකෙ හින්දා මං හිතන්නේ ඒකත් එක්කලා වෙනස් වීමත් අත්‍යවශ්‍යයි. ඉතින් ඔය ස්වර්ණම යුගය කියන එකත් මට පළක් වෙලාවට හිතෙනවා ඒකත් ඇත්තක්ද කියලා. මොකද ඒ යුගයේ සිනමාව එකාතකින් හුදකලාවක වගේ හිටියේ. මොකද වෙන මාධ්‍ය එච්චර තිබුණෙත් නැහැ, මේ වගේ තාක්ෂණය දියුණු තිබුණෙත් නැහැ, ෆේස්බුක් තිබුණා, මේ වගේ රේඩියෝ ස්ටේෂන් තිබුණා, සිංහ රේඩියෝ තිබුණෙත් නැහැ. ඔය අපේ රේඩියෝ සිලෝන් එකෙන් ඉඳලා හිටලා ගියක් අහන එකත් ඒකත් කමර්ෂියල් සර්විස් එකෙන් ජනප්‍රිය එකක් ඇහුවත් මේ සෑහෙන්ද මං හිතන්නේ කුටු කොටු වෙච්ච සමාජයක තමයි මං හිතන්නේ අපි ඔක්කොම හැදුනේ. ඉතින් ඒකෙ හින්දා අපි ආපහු බලනකොට හිතනවා ඒක ස්වර්ණම යුගයක් කියලා. මං ඒක විශ්වාස කරන්නේ නැහැ. මං හිතන්නේ අද නවීන සාක්ෂණයත් එක්කලා නවීන දේවල් හැදෙනවා. ඒවත් අපි ඒව මනින්න මිනුන් දන්න මං හිතන්නේ අර පරණ යුගයේ තිබිච්ච මනින්න ගියොත් මං හිතන්නේ ඒක සාධාරණ නැහැ කියලා හිතෙනවා. හොඳයි ඔබතුමිය හොඳ පූර්වාදර්ශයක් ලබා දෙන්නේ. එදා හොඳයි අද නරකයි කියන සමාජයක එදත් හොඳයි අදත් හොඳ දේවල් කරන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. අදත් හොඳයි අදත් හොඳ දේවල් කරනවත් කියලා මං හිතනවා. දකින්නත් ලැබෙනවා, දකින්නත් ලැබෙනවා, අහන්නත් ලැබෙනවා. සංගීතෙත් නවීන සංගීතෙත් ඒකේ අංග ලක්ෂණ ලස්සනව තියෙනවා, කනට මිහිරි. ඉතින් අපි මං හිතන්නේ කාලෙත් එක්කලා අපිත් වෙනස් වෙන්න ඕනේ, අපේ රසයත් වෙනස් වෙන්න ඕනේ. අපි පළල් විදිහට සමාජය දිහා බලන්නත් ඕනේ. හොඳයි ඔබ ඔහොම කියනකොට නැවතත් උපුටා ගැනීමක් වෙත මම යන්න කැමති. මේ ලොකු දුව චිත්‍රපටයට යන්න ඕනේ. ඊට කලින් මෙන්න මේ ප්‍රශ්නෙත් අහලා ගියොත් හොඳයි කියලා හිතනවා. යහළු විහිළි චිත්‍රපටය පිළිබඳව මේ කතාව කරන්නේ. එතුමිය පිළිබඳව මෙහෙම කියනවා. ඇගේ සිනමාවේ හා ජීවිතයේ විරෝධතා ප්‍රතිවිරෝධතා සහ මෙරට වාමාංශික චින්තනයේ ප්‍රතිවිරෝධතා. සුමිත්‍රාට උරුමු සිනමා ශෛලීන් බැහැරවන්නට ඇයට හැකියාවක් ලැබුණාද යහළු විහිළි තුරින්? මං හිතන්නේ ඒක ලැබුණයි කියලා හිතෙනවා. මං හිතන්නේ මුදිත ලතාගේ චරිතේ මට හුඟක් සමීපයි කියලා හිතෙනවා. මම එදා සමාජයට මගේ වැඩිහිටියන්ගේ අදහස් වලට එරෙහිව එක විදියක හිටියා. මිනිසුන්ගේ හිස් රිද්දවලා මේ කෑකව ගහලා විප්ලවකාරී අදහස් තිබුණාට විප්ලවකාරී විදිහට නෙමෙයි මං හිතන්නේ මගේ නිදහස මං දිනාගත්තේ. එක උදාහරණයක් තියෙනවා මට මතකයි. මම විසාක විද්‍යාලය අහක් වෙලා මට මේ සෙන් ජෝසෆ්ස් මොකද ක්වයිනස් එකට යන්න ඕන වෙච්ච අවස්ථාවේ මට බස් එකකින් යන්න සිද්ධ වෙයි කියලා මට යන්න
ඉඩ දුන්නේ නැහැ මොකද එවරේ කාර් එක සරසන බැරි හින්දා මං එතනදි මං හිතන්නේ කාමරේට වෙලා වහගෙන ඉඳලා පොඩි සත්‍යාග්‍රහයක් කරලා මගේ බස් එක යන්න අයිතියම දිනාගත්තා ඉතින් අන්න එහෙම අවස්ථාවලු තිබිලා තියෙනවා මගේ ජීවිතේ ඒ වුණාට මං හිතන්නේ අපි හැමතිස්සෙම අතීතයේ දිහා බලන්නේ අර ඉංග්‍රීසින් කියන වගේ රෝස් ටින්ටඩ් ග්ලාසස් කියලා එහෙමම කියන්න බෑ මොකද අපි අද සමකාලීන සමාජයේ දිහා අපිත් ඒකේ කොටස්කාරයෝ වයසට යන්න පුළුවන් ඒ වුණාට ඉතින් ඒත් අපි තාම ඒවා අදහරලා ඉගෙනගෙන දැනුමත් වැඩි කරගෙන හැමදේම මං හිතන්නේ මේ වගේ ආයතනයකට එන එකත් මගේ දැනුම වැඩි කිරීමක් කියලා හිතනවා අපේ යහළු ඉහළි ගැන මතක් කරපු නිසාම යහළු ඉහළි මතක යනවද කරමු මම මෙහෙම කියන්නේ ඔබට මතක් කරන්න එහෙම නැතුව නොදන්නවට නෙමෙයි මගේ හිතේ තිබුණේ මගේ එකම සහෝදරයෙක් ආණ්ඩුවේ නිලතල දරන හොඳ පඩිකාරයෙකුට දෙන්න හිතේ තිබුණා විතරක් නෙමෙයි මට ඒක බොහොම ලේසියෙන් කරන්න තිබුණා කොයි ඉතින් ඒකට ඉඩක් තිබ්බෑ මගේ මූණේ දැලි ගාලා පරම්පරාවට අවමන් කරලා කෙදර වැඩට හිටිය කළු දියුනිස් එක්කලා පැනලා ගියා මං මේ වැරද්දට අදත් දුක් විඳිනවා අයියේ වෙන සහෝදරයෙක් නම් හත් දොහේ දානෙත් දීලා මලයි කියලා හිත හදාගන්න අර එක බඩවැල කඩාගෙන ආපු එකේ නේද කියලා මං ගෙයක් හදාගන්න ඉඩමකුත් දුන්නා ඔය අක්කරෙක් විතර කොටු කරගෙන හිටියට ඒ හැටි අයිතියක් නැහෙන කරුණාවතිලට පුතේ मोकद ඔය චාලට් එකේ මොනේ එහෙම් පිටින්ම තියෙන්නේ මම තිටින්ගා මාමා බලලයන්නේ කියලා අදත් 50ක් 60ක් විතර ආවා යාළු මිත්‍රයෝ අසල් වැසියෝ බාගදා හිටත් තේවි ඊට පස්සේ ඉතින් Tamanට Taman විතරයි මේ දිස්කෝලේ හැමිනේ දැන් ඉතින් මාමේ අපි තරිය නැතත් බලා ගන්න ඕන මමත් යකල ගේට්ෙන් එළියට ආවේ ඔය ටික හිතේ තියාගන්න තමයි දැන්වත් ඉතින් අලුත් ජීවිතයක් ගත කරන්න ඕනේ मगे उल्लिए एक मावक गेदियनियक नोवी एक पाउलक सोयुरियक नोवी एक म आहस यनाकुयक निहुकत गेदियनियक लोवी सेमट सोयुरियक वेला लोवी सेमट सोयुरियक वेला बसिनी नदिया खुशी कला कला यानीन मंग सरुकर कला तिलक लिसिन एक पियसक फोटुवी नोरेंदिये युतुवी कला बसिनी नदिया खुशी कला कला बसिनी नदिया खुशी कला मी कमनी लोभम एकम विमाग देवा मे कमने मे सिहिने सबम लोभे एकम दया कुवेवा मलक्ले सिंपी विदी नहिला लोवट सुवंद दी मिसते सला उपन अकुले
හිමසඟවි නියයායුතු නැත ගොළුවි මලක් ලෙසින් ලොවට සුවඳ සලා මලක් ලෙසින් ලොවට සුවඳ සලා එකමවක ගෙදියනියක් නොවී එක පවුලක සොයුරියක් නොවී එකම අහස් පියනක් යක මිනිකත ගෙදියනියක් ලොවී සැමට සොහොයුරියක් වෙලා ලොවී සැමට සොහොයුරියක් වෙලා Asuatai Dashma Haya, Asuatai Dashma Atta, Anandaniya Sathiyantaya, Anandaniya Sathiyantaya, Singer FM. Vila Amin Pasu, Navadad Riti Tirayata, Siniru Yu. Nautata Vakkapi, Siniru Gis Samagina Yekutani. Kuvati Adasiya Vasaka, Adhitiya Cinema Jeevita Kathava. Sumitra Viris Metini Samagai, Api Sangatakan Balaprotun, I guess in my GVT, Sagavin Kitin, Harikatakan, Api Sakarna, Mepa, Dekata, Asana, Kale, Tulu. I think Hetumi Madri in Vilavi, Lokudu with Nobiot, Mangitinom, Atakan Lukasadar, Nakila, then Lokudu Chitrapate, Hetumi Adeshinikarani, and with the Shiki, Agabagi. Lokudu Hagi GVT at someone that Tino the Kilamilavi. Then again, Kamati again. ලොකු දුවත් එක්කලා මං හිතන්නේ ඒ චරිතය මට අර මුදිත රතා වගේ මේ කිට්ටු වෙන්න පුළුවන් චරිතයක් නෙමෙයි ඒ වුණාට එතනදිත් මං හිතන්නේ තිසා බේසේකරගේ මේ රචනය මං හිතන්නේ මට ඒක ලොකු හයියක් වුණා අනිත් එක ගීත කුමාර සිංහ සෑහෙන කැපවීමකින් මං හිතන්නේ රංගනයේ යෙදුනේ අනිත් එක එයා තමයි නිෂ්පාදකවරියක් වශයෙන් කටයුතු කෙරුවේ මේ ඉතින් ඒ චිත්‍රපටයේ මං හිතන්නේ ජනප්‍රියත්වයට මං හිතන්නේ හුඟක් සහභාගී ඒ කාරණේ වෙන්න පුළුවන් මං හිතන්නේ මේ ගාමිණී ෆොන්සේකා වගේ කෙනෙක් ඒ චරිතෙත් ඒ මුද්‍රාලිගේ චරිතය කරපු එකත් මං හිතන්නේ ඒක ටිකක් බොම්ම කෙටි වුණත් සංකීර්ණ චරිතයක් අනිත් එක කමල් අද්දරාරච්චිගේ චරිතයත් මං හුඟක් සමීප වෙන්න පුළුවන් චරිතයක් මං හිතන්නේ ඔහු හොඳ රංගනයක යෙදුණු හොඳ රංගන ශිල්පියෙක් ඒ වගේම මං හිතන්නේ එතෙන්දී පළවෙනි වතාවට කැමරා කරණයේ යෙදුනේ විරි බ්ලේක් ඔහුත් අපේ අතර දැන් නැහැ ඒකත් මං හිතන්නේ මට ලොකු හයියක් වුණා ඉතින් ඒ චිත්‍රපටියත් මං හිතන්නේ මම සතුටුවෙන් මං හිතන්නේ හොඳට මේ ජනප්‍රියත්වය මං හිතන්නේ මහජනය අතරට ආදරෙන් පිළිගත චිත්‍රපටයක් කියලා මම හිතනවා. ඔව් විශේෂයෙන්ම දැන් ලොකු දුව පිළිබඳව කතා කරනකොට ගීතා සමන් මල්ලී කුමාරසිංහ අපිට සේපත් වෙනවා. ප්‍රේමය, විවාහය, පිරිමි ඇසුර, වෙළඳ තරංගය මේ වගේ අභියෝගකට මුලාවන ලොකු දුවගේ ඒ අසරණ පරාජය ඉතාමත් මුහුදින් නිර්වාජශීලීව ඉදිරිපත් කරන රංගන ශිල්පිනියක් බවට පත් වෙනවා. ලොකු දුව පිළිබඳව එහෙම කියනකොට කමල් අද්දරාරච්චිලත් වඩාත් වැඩි ඒ රංගන විඤ්ඤාසයටත් වඩාත් වැඩි කැමැත්තක් දක්වනවා කියලා මෙතුමේ කිව්ව හින්දා අපි කමල්ට ආරාධනා කරනවා මෙතුමේ පිළිබඳව ඔහුගේ මතය ඉදිරිපත් කරන්න. සුමිත්‍රා පීරිස් කියන අධ්‍යක්ෂකවරිය ගැන කතා කරන්න ගියොත් ඒ කියන්නේ එතුමිය ගැන කතා කරනකොට කතා කරන්න වෙන්නේ මේ අර මහත්මයක් කියලා කියන්න පුළුවන් වචනේ අතේ පරිසමාප්තයෙන් කියන්න පුළුවන් විදිහේ බොහොම ඒ කියන්නේ කලාකරුවන්ට ගරු කරන ඒ වගේම කලාකරුවන්ගේ හැකියාවන් වලට ඇගේ ආදරය නුමන්දව ලබා දෙන ගෞරවය ලබා දෙන ඒ වගේම ඇහුම්කන් දෙන අධ්‍යක්ෂකවරියක්. ඉතින් මට දැනෙච්ච දේ තමයි ඈත් එක්ක වැඩ කරන්න හරිම පහසුයි ඕනම නළුවෙක්ට. ඉතාම වයස්ගත නළු නිළියන් ඉඳන්ම ලාබාල
ඕනම නළු නිළියෙක්ට ඉතාමත් පහසුවෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. මොකද ඇය ඉතාමත් හරි සංසුන් මනසකින් කතා බහකින් ඒ නළු නිළියන්ට කතා කරන්නේ කිසි කලබලයක් නැහැ. මොකද කලබල වීම තුළ අද මේ ඇති වෙන දෙයක් තමයි මේ නළු නිළියන් නළු නිළියෝ මේ යම් කිසි තැතිගැන්මකට පත් වෙන විශේෂයෙන්ම ඒ වගේ ප්‍රතාපවත් චරිතයක් කතා කරනකොට. නමුත් අපේ සුමිත්‍රා පීරිස් මහත්මිය තාමත් ලින්ගතුව තමන්ට අවශ්‍ය දේ ඒ කලාකරුවගෙන් කරගන්නට නළුවාගෙන් රංගන ශිල්පියාගෙන් කරගන්නට පුළුවන් ලින්ගතුකමක් එක්ක තමයි ඇගේ ඒ හඬ පවා අපිට දැනෙන්නේ. ඉතින් මම හිතනවා ඇගේ තාක්ෂණික බුද්ධිය, ඒ කියන්නේ විශේෂයෙන්ම ඇය අධ්‍යක්ෂක වරියක්ට කලින් මම හිතනවා ඇය බොහොම දක්ෂතාවය පෙන්වුවේ සංස්කරණයේදී. ඒක නිසා මේ සංස්කරණය කියන එක තාම සුවිශේෂී දෙයක්. මේ නිර්මාණකරණයේදී යමෙක්ට යම් කිසි කතාවක ගලා යාම ඉතාමත් ලගන්නා ස්වරූපයෙන් අඛණ්ඩව ඒ වගේම යම් කිසි තාලයකට එහෙම නැත්නම් කාලයකට අනුව කරන දෙයක් නිසා ඉතින් ඒක නිසා ඇයට ඒ ඉව තියෙනවා. ඉබේම තමන් අධ්‍යක්ෂණය කරනකොට මේ චිත්‍රපටිය ගලාගෙන යන්න ඕනේ කොයි ආකාරයක වේගයකින්ද කියලා. ඉතින් මම හිතන්නේ ඒකත් එක්කම ඇගේ අපි ලබා දෙන උපදෙස් ඉතාමත් පැහැදිලි. ඇය ගැන කියන්න තියෙන්නේ ඉතාමත් මානුෂිකව හැම දෙයක්ම බලන, සානුකම්පිතව බලන, දයාබරිතව බලන ඉතාමත් ශ්‍රේෂ්ඨ කලාකාරියක් හැටියට තමයි මම සුමිත්‍රා පීරිස් දකින්නේ. තමුසේ බලන්න මනමාලේ වෙනේන ගානේ අපි මේ වෞස්සගෙන එහාට මෙහාට දඟලන්න ඕනේ. මල යන වැඩක් බම් මේක. ඕවා දැන් මේ තුන්වෙනි පාර ආයෙත් ඉතින් මහරජ කෙනෙක් ආවත් මම මේවා මෙතනින් හොල්ලන්නේ නැහැ. ඔය ආයෙම ගිහලා අම්මලාට කියන්නේ. මොකද හාමන්? හරි මේ පාරත් හරියයි දැක්කේ. හරි ගියත් මට එකයි මල්ලි. මට ඒ විදිහට ඇල්ලුවේනේ. හොඳයි දැන් මෙතුමේ පිළිබඳව කතා කරනකොට සාකච්ඡා කරනකොට කමල් අධිරාජිකන රංගන ශිල්පියා මෙතුමේගේ මනුෂ්‍යත්වය පිළිබඳව සහ විශේෂිතේ තියෙන අවබෝධය පිළිබඳව සාකච්ඡා කරනවා. ඇත්තරම මේ ලංකාවේ සිනමාව පිළිබඳව වර්තමානයේ අපි සාකච්ඡා කරනකොට බොහෝ වඩාත් වැඩියෙන් තියෙන ප්‍රශ්නයක් තමයි අපේ සිනමාව හදන ලංකාවේ ප්‍රේක්ෂකයින්ට කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. විදේශීය ප්‍රේක්ෂකාගාර ඉලක්ක කරගනිමින් සුමිත්‍රා මහත්මිය ජාත්‍යන්තර සම්මාන බලාපොරොත්තු වෙන ඔබතුමිය සිනමා නිර්මාණ කළේ නැහැ කියන ඒ ආඩම්බරේ තියෙනවා. මේ 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 සම්බන්ධයෙන් ඔබතුමියගේ අදහස? ඒකත් ඉතින් අමාරු ප්‍රශ්න. මොකද මං හිතන්නේ අද අපි පොඩි රටක්. අපි ඉතින් හුඟක් දොරට මං හිතන්නේ අපේ බෙවැරලින් එහා පේෂක කොටසක් සොයාගන්න හරි ඒ නිර්මාණයක් කරලා මං හිතන්නේ රටින් පිට පෙන්නන එක වැදගත්. අපි දැන් ගම්පෙරළිය කරපු කාලේ අපි චිත්‍රපටය හැදුවේ ලංකාවට මිසක් විදේශ මං හිතන්නේ ගෝල්ඩන් පීකොක් එක ලැබුණ එක අපිට ඒ කාලේ හැටියට භාග්‍යයක්. ඒ වුණාට අද පෙලක් වෙලාවට මං හිතන්නේ උගා චිත්‍රපටි වල පෙලක් දකින්න දේවල් තමයි අර තමන්ගේ උගා චිත්‍රපටි මං හිතන්නේ සම්රකාණ්ඩේ බැලෙනවා. බැලෙනකොට මං හිතන්නේ ඒ ආභාසෙ කොහොම හරි ඒගොල්ලන්ගේ ඇඟවල වලට එනවදෝ කියලා හිතෙනවා. මං හිතන්නේ ඒගොල්ලෝ ඒක ඉලක්ක කරගෙනම පිටරට වෙනද පොඩටම හදන චිත්‍රපටි කියලා. අර ඒගොල්ලන්ගේ මනස මං හිතන්නේ ඒගොල්ලෝ අද තියෙන නවීන තාක්ෂණයත් එක්ක නිතරම ගනුදෙනු කරනකොට මං හිතන්නේ ඒගොල්ලන්ගේ මේ සිතුම් පැතුම් ඒගොල්ලෝ ප්‍රකාශන ටිකක් ඒ පැත්තට බර වෙන්න මං හිතන්නේ වෙනවයි කියලා. ඉතින් ඒකෙන් සමහර විට ඔවුන් නොදනවත්තම මේ මම කොහොම කිව්වත් එච්චර පිටරට චිත්‍රපටි බලන්න එච්චර මං කැමැත්තකුත් නැහැ. දැන් ඉස්සර නම් බැලුවත් මම බලන්නේ මගේ දැන් අලුත් චිත්‍රපටිය දැන් වෛෂ්ණාමි කියන එක කරක් තිස්සේ අපි ටික හිර වෙලා තියෙනවා. මේ ඒක අපි කියනවා අමු සිංහල චිත්‍රපටි
අපි ඒ චිත්‍රපටය ගැන වැඩියම කතා කරමු මොකද කාලාන්තරයක් තිස්සේ තමන්ගේ නිර්මාණයක් එහෙම නැත්නම් තමන්ගේ දරුවෙක් වගේ සිනමා නිර්මාණයක් කියලා කියන්නේ මේ එලි දක්වන්නට සෝදානමින් ඉන්නෝ මේ කතාබහ එනවා යනවා ඒ වගේ මට්ටමක නිතින්නේ නේ අපි ඒ නිසාම මේ ලේකන කතා කරමු පොංචි විරාමයක් කරගෙන හොඳයි සිංහ FM ආනන්දනීය සත්‍යන්තය ආනන්දනීය සත්‍යන්තය රාත්‍රී නව වෙන විනාඩි 15ක වගේ කාල වේලාවක් තේනෙනත් අපි අද දවසේදී මේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකාව සුමිත්‍රා පෙරස්පතිනේ සමගට කතා බහ කරේ නවීන එහෙම නැත්නම් නවතම චිත්‍රපටයක් තියෙනු චිත්‍රපටය ගැන අපි තොරතුරු දැන කියා ගන්නට ඕනේ. ඔව්. එතුමිය මේ කතාව අවසන් කරපු තنين පටන් ගත්තොත් හොඳයි කියලා හිතෙනවා. මේ අලුතෙන්ම හදපු චිත්‍රපටය අනේකින් ජාත්‍යන්තරය කෙසේ වෙතත් ඒක ඉතින් අමුම අමු අපි සිංහල චිත්‍රපටයක් කියලා එතුමිය කියනවා. එහෙම කියනකොට ලංකාවේ එදා මෙදා තුර දැන් අපේ රටේ සිනමා පිළිබඳව සාකච්ඡා කරනකොට විශිෂ්ටතම සිනමා කෘති 25 අතරට ලංකාවේ විශිෂ්ටතම සිනමා කෘති 25 අතරට සාගර ජලය චිත්‍රපටය අන්තර්ගත වෙනවා. ගැමි ජීවිතය පිළිබඳව පුළුල් අත්දැකීමක් තිබීමම නේද ඔබතුමියට චිත්‍රපටයේ සාර්ථකත්වය කරා ගෙන යන්න හැකියාවක් ලැබුණේ? ඒක මං හිතන්නේ මටත් වඩා මන්නාගති සයිමන් නවගත් එකමට. මොකද ඔහුගේ ගම ඒ පනාතේ. ඒක හින්දා ඔය රැම්බාව කියන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම අනමඩුවට ඔහු උපන් ගම. මං හිතන්නේ ඒ කෙටි කතාව මං කියවුවම මම හිතුවා මේකින් කොහොම හරි මං චිත්‍රපටයක් හදන්න ඕනේ කියලා. එතෙන්දී මං හිතන්නේ ඔහුගේ ඒ පිටපතට බලා පිටපත මම හිතන්නේ ඩොක්ටර් පීරිස් මයි ලිව්වේ ඒ වුණාට ඔහුගේ ඒ කතන්දරේ මේ ඇතුළත් වෙච්ච ඒ චරිත ඒ පරිසරේ මං හිතන්නේ මට ඉතාම සමීපව මං ඉතා ආදරෙන් මේ හැදුව චිත්‍රපටයක් ආදරෙන් වගේම මං හිතන්නේ මං එක අතකින් බයෙන් හැදුව චිත්‍රපටයක් මොකද ඒ කාලේ මට ටිකක් පොඩි බයක් තිබුණා මගේ හෘදේ මොකක් හරි හාට් ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඉතින් අර ගමට යනකොට වෑන් එකක මං හිතුවා මං ආපහු එයිද කියලා බයක් තිබුණා. එච්චරට මොකද දුෂ්කරයි. ඒ දුෂ්කර මැද්දේ මං හිතන්නේ ඒ චිත්‍රපටියේ තැන්වේ ඉතාම මං හිතන්නේ මගේ නිර්මාණ ශක්තිය මං හිතන්නේ උපරිම විදිහට යොදන්න ඇති කියලා මං හිතනවා ඒ චිත්‍රපටිය. අනිත් එක ඒ විශේෂයෙන්ම ස්වර්ණගේ රංගනය මං හිතන්නේ ඉතාම සාර්ථකයි. ඒ වගේම අර පොඩි ළමයි දෙන විශේෂයෙන්ම පිරිමි ළමයා මුලදී මං තෝරගත්ත අවස්ථාවේදී ඔහුට අකුරු මේ දෙකක් කියව ගන්නත් බැරි තරම්. මොකද මේ මෙතන කොළඹ ඉස්කෝලේකින් මං මේ සෙන් ජාන්ස් උපදිනු ගෙගොඩින් මං තෝරගත්තේ. ඉතින් මං ටිකක් බය වුණා. මොකද මං කොහොම මං මූණට නම් හරි ආදරෙයි ඒ ළමයාගේ. ඒ වුණාට මට බයයි මෙයාට සුර ඩොක්ටර් පීරිස්ක බය වෙන්න එපා ඔයා ගමට ගිහිල්ලා සරමැදලා ඒ පැත්තේ පරිසරේ ටිකක් හැරි මෙහැරි යනකොට ඔහුට මං හිතන්නේ මේ අමතක වෙයි මේ නගරේ. ඒ වගේම ඔහු මං හිතන්නේ ඒ චරිතට ඉතාම මේ සාධාරණයක් කෙරුවයි කියලා මං හිතනවා. හොඳයි. දැන් අපේ කතාබහේ අවසාන මිනිත්තු කිහිපයට අපි ඇවිල්ලා ඉන්නේ. හරි. අර සාගර ජලයේ චිත්‍රපටය ගැන මතක් කිරීමක් කරන්න පුළුවන්. මතක් කිරීමක් කරමු අපි. හොඳයි. මම පරිගන්නවා කිව්වේ නිකමට ඈ. කුරාංගෝනි කරේ තියාගෙන අටුවෙන් බාලා මහරය මෙතෙන්ට ගෙනත් දැම්මේ මල් නෙමෙයි. තෝගේ මිනිහා. හේව දැනගෙන තා මෙතන කුණු කුණු ගාන්න පිටස්තර ගෑනුන්ට පාඩම් වෙන්නේ නැතුව ගිහලා තෝගේ මිනිහා දාගෙන හිටු. ඔය තියෙන්නේ ගැමි ජීවිතේ ප්‍රශ්න. ඔව්. අනිත් ඒ චිත්‍රපටය කරනකොට අපි ලයිට් කිසිම දෙයක් පාවිච්චි කරුවේ නැහැ. ස්වභාවික ආලෝකය. ස්වභාවික ඉරුවෙලිය තමයි පාවිච්චි කරුවේ. හරි. අපි දැන් යමු අලුත් චිත්‍රපටයට. මොකද විනාඩි 10ක වගේ කාලයක් තියෙනවා. වෛශාවික කියන චිත්‍රපටය අවුරුදු කීයක නිහඬවීමෙන් පස්සේද හැදෙන්නේ?
නෑ මං අවශ්‍යාවයක ඉස්සෙල්ලා හදුවානේ යහළුව යහළුව ඉස්සෙල්ලා සක්මන් මළුව හදුවා ඉතින් අවුරුදු 3-4ක කාලයක් තමයි කොහොමද චිත්‍රපටයක් දැන් මේ චිත්‍රපටේ පදනම් වෙලා තියෙන කතාව මේ චිත්‍රපටිය මට විශේෂ වෙන්නේ එකක් මම පළවෙනි වතාවට මේ ඩිජිටල් ක්‍රමයට චිත්‍රපටයක් මගේ වයසට කරන්න ලැබීම මං හිතන්නේ ඔච්චර අවුරුදු 50කට පස්සේ analog චිත්‍රපටිය වල 35 mm චිත්‍රපටිය වලින් පටි වලින් හදපු චිත්‍රපටි අතගාලා මේ සාක්ෂණේ අලුත් සාක්ෂණේ පාවිච්චි කරලා අලුත් එක විදිහකට අලුත් විදිහ මොකද ඒ තාක්ෂණය විතරක් නෙමෙයි මං හිතන්නේ අද නවීනකරණය කල්පනා කෙරුවොත් අපි ටිකක් අපි ඉංග්‍රීසිෙන් කියනවා නම් මං දන්නේ නැහැ සිංහලෙන් කියන්නේ කොහොමද කියලා මේ මැජිකල් රියලිසම් වගේ යථාර්ථයෙන් එහා දේවල් අපි මං ඒකට ඇතුළත් කරලා තියෙනවා ඒකේ පිටපත ඇත්තට ලෙස්ටර් පීරිස් කාලකට ඉස්සෙල්ලා ලියපු එකක් ඒක මම බලලා මං කිව්වා මම මේකෙන් චිත්‍රපටයක් හදනවා මේක අමාරුයි අයියේ මේක තෝරගත්තේ කියලා මං කිව්වා මට හිතයි මේක ගැන පස්සේ ටෝනි රණසිංහ මට සහභාගී වුණා පිටපත ලියන්න ඔහුගේ පිටපත ඩොක්ටර් පීරිස්ගේ කතන්දරේ ඉතින් අලුත් තාක්ෂණයක් එක්කලා එවැනි අලුත් විදිහේ මේ නැරටිව් එකක් කතන්දරයක් ප්‍රේක්ෂක ඉදිරියට දාන්න ලැබෙවි කියලා හිතනවා ලැබෙයි ප්‍රමාදයේ තියෙන ඩිජිටල් කරන්නේ නවීමද ශාලා හැම නැත්තම් අර්ථපතේ සවාගෙනීමේද පොඩ්ඩක් ඉතින් එක එක ප්‍රශ්න තිබුණා නිෂ්පාද කරුණේ නිෂ්පාද කියන්නේ මුදල් ප්‍රශ්න දන්නද ටිකක් ඒ වගේ පොඩි ප්‍රශ්න දැන්නම් ඒ ඔක්කොම ඉවරයි මං ඉතින් චිත්‍රපටිය දැන් ඉවරට මේවරයි මේ ඉතින් පෙන්වන්න මං දන්නේ නැහැ කොච්චර කාලයයිද කියලා දැන් කාලේ චිත්‍රපටින් ගහ හදලා තියෙනවා මේ එක එක මං දන්නේ කොහොමද ක්‍රමවේද කියලා කොමල සෙන්ස කරගන්න පුළුවන් වේ තව මාස සුමාන කීපකින් මේ අලුත් විදිහ චිත්‍රපටය මම හිතන්නේ වෙනස් ඒ වගේම ඒකේ නවීනත්වයත් එක්කලා මං හිතන්නේ ඊයේද කොහෙද අපේ රෙසිපීස් බලලත් කිව්වා මේ ඉස් ඒ වෙරි කොම්ප්ලෙක්ස් ෆිල්ම් කියලා අපි තෝරාගෙන තින්න කියන්නේ ලෙන්ටර් රංගන දායකත්ව ලබා දෙලා තින නළුනි ලංකන කිව්වොත් එහෙම නවපරපුරයා ඉන්නවද ඒක නවපරපුරයා ඉන්නවා මොකද දොරන්තන්න තමයි දොරන්තන්න සමාධි අරුණ ඡායා ඉන්නවා ඊට අමතරව යශෝදා විමල ධර්ම ඉන්නවා තවලුත් හේවදේව කියලා ගෑනු නමක් ඉන්නවා ඊට ඉතින් මනෝරත්න පෙරේරා මහේන්ද්‍ර පෙරේරා ඒ කාණ්ඩෙත් ඉන්නවා ටොනි රණසිංහ වසන්ති අපි කාණ්ඩයක් ඉන්නවා ජයකොඩි ලොකු කාස්ට් එකක් දැවන් ටිකක් දැවන්ත චිත්‍රපටියක් හොඳයි ඔබතුමා එහෙම කියනකොට ඒ කියන්නේ නූතනත්වය නවීනත්වය වගේම ජේෂ්ඨත්වයත් එක්කලා තියෙනවා චිත්‍රපටියට මම හිතනවා අලුත් අත්දැකීමක් මෙතන මේ කිව්වා වගේ මට ඒ කියනකොට මතක් වුණේ මට මහලු වයසේ බැරිය වෙන වායනා පෙරසේ කියලා අපි අහලා කියලා තියෙනවා හැබැයි එහෙම වුණාට මෙතුමිය හැමදාමත් අප්ඩේට් වෙන කෙනෙක් එහෙම නැත්නම් යාවත් කාලින වෙන කෙනෙක් ඒ නිසා එතුමිය නව තාක්ෂණයට යනවා නව ක්‍රමවේදයට යනවා තරුණ පරම්පරාවේ නිර්මාණශීලීත්වය අගය කරනවා අලුත් සිනමාවක් ප්‍රාර්ථනා කරනවා ඒ තමයි වෙන්න ඕනේ මම නික්මෙන්ට කලින් මෙතුමගෙන් අහන්න කැමතියි දැන් මේ දවස්වල ජීවිතේ කොහොමද ගෙවෙන්නේ කියලා ඒ වගේම ඒ අතර වාරේ මෙතුමිය එක්තරා අවස්ථාවක ලෙස ජේම්ස් පීරිස් මහත්මයාගේ තුමන්ව ඇගීමට ලක් කරන අවස්ථාවක සිංහ රේඩියෝ වෙත හඬපටයක් ලබා දෙනවා. හරි සංවේදී හඬපටයක් බවට පත් වුණ එක්තරා අතකින් අපිට අපි 96 වෙනි ජන්මදිනයේ එතුමගේ අපි චිත්‍රපට බොහොමයක් හැදුවා. ඒ හදපු චිත්‍රපට අපි දරුවෝ වගේ බලාගෙන තිනවා. ඒවා සංරක්ෂණය කිරීම ඉදිරි පරම්පරාව වෙත ගෙන යාම තමයි වර්තමානයේ ඉන්න දුවියකගේ වගකීම බවට පත් වෙන්නේ කියලා. එතනින් කතාව පටන් ගමු. ඇත්තටම මේ මාසකදීත් මං හිතන්නේ අපේ නම අධ්‍යක්ෂකවරියක් ඉන්නවා සරෝජා වෙතසිංහ කියලා සංරක්ෂණ ගාරේ එයාගේ උනන්දුවෙන් දැන් ගොඩක් දුරට චිත්‍රපටි නැෂනල් ආකයිව් එකට ගෙනහැරලා තියෙනවා මං ඇස් දෙකින්ම දැක්කා ඩොක්ටර් බීජස්ගේ
පළමු පළමුවෙනි කෙටි චිත්‍රපටිය පවා මේ සොලිලකුයි පවා 16mm එතන තියෙනවා. අපේ චිත්‍රපට කීපයක්ම තියෙන සංරක්ෂණය කොහොම වුණත් ඒ තියෙන සත්වෙට තියාගන්න තරමට තියෙනවා. දැන් ඉතින් තියෙන්නේ දැන් ඩිජිටල් ක්‍රමයට පුනරා මහදෙක් කියන්නේ මේ රීකන්ස්ට්‍රක්ට් කරන්න පුළුවන්. නැවත නැවත ඒකටත් මේ ඒකට ඉතින් මුදල් එහෙම කොහෙන් හරි හොයාගෙන කර යුතුයි කියන එක අපේ අපේ පුද්ගලික පින්තූර පමණක් නෙමෙයි හැම හුඟක් චිත්‍රපටි කොයි චිත්‍රපටියත් මං හිතන්නේ ඉදිරි පරම්පරාවට බලලා ඒගොල්ලන් තීරණය කරන්න ඕනේ මේක හොඳද නරකද කියලා. ඒ වුණාට මං හිතන්නේ දැන් නම් ටිකක් හරි අපේ තාම දැන් රෙසිජෙන්ස් පීරි ෆවුන්ඩේෂන් එකෙත් මේ අවුරුද්දෙත් අපි මේ මාසේ තියන්න හිටිය අපේ සාමාන්‍ය මේ දේශනය ඒවට මේ දවස ටිකක් වැඩ බහුලව හින්දා මාස දෙකින් විතර තියන්න යනවා. එතෙන්දිත් අපේ කතිකාව හුඟා දුරට යන්නේ සංරක්ෂණය. මෙතෙන්දි මේ මෑතකදී නිධානය ඉතාලියේ මේ ඇමරිකන් ආයතනයක් අරගෙන ඒගොල්ලෝ පුනරුත්ථාපනය කරලා තියලා මං ඒ කොපි එක වෙනිස් ෆෙස්ටිවල් එකේදී දැක්කා. ඒ වගේම ගම්පෙරදියත් ඇමරිකාවේ පුනරුත්ථාපනය කරලා තියෙනවා. ඉතින් අඩු ගන්න ඒ දෙකවත් මං හිතන්නේ ෆිල්ම් වශයෙන් ටික දීර්ඝ කාලයක් තියෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ දෙක සනස්න වෙලා තියෙන නිසා බව පිට රටවල් දෙකකින් ඒ දෙක සංරක්ෂණය වෙලා තියෙනවා දැනට. ඉතින් ඉදිරියටත් මං හිතන්නේ අපේ අනිත් චිත්‍රපටිත් මං හිතන්නේ ටිකෙන් ටික කෙරේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙම කියනකොට ජීවිතයේ සඳහන් සමය ආචාර්ය ලෙස්ටර් පීරිස් මහත්මයා සමග ඔබතුමී කොහොමද කතා කරන්නේ? අපේ රසික ප්‍රජාව දැනගන්න කැමති ඇති ජීවිතයේ සුන්දර මතකයන් පිළිබඳව. මේ දවස්වල අපි තාම ඉතින් ඩොක්ටර් පීරිස් දැන් 96 වෙනි වියේ. දැන් මේ වගේ අවස්ථාවකට හවසට මං ගෙදරින් පිට වෙනවට එච්චර කැමැත්තක් නැහැ. පාළුයි කියලා තනියෙන් ගෙදර ඉන්නවා 4-5 දෙනෙක් මෙයා බලාගන්න. ඒ වුණාට ඉතින් මම ගෙදරින් පිට වෙනකොට ටිකක් අද උදේ වුණත් අර මේ තරුණ ළමයි දෙන්නෙක් මං හිතන්නේ මේ කුලවන් සාරිය වංශගේ පුතු දෙන්න එයාගේ අලුත් චිත්‍රපටය පෙන්වන්න ඕන එක ඩොක්ටර් පීරිස්. එයා බලන්න කැමැත්තෙන් හිටියම අද ඊය රෑද කොහෙද එයාගේ ඇහි පොඩි ඉන්ෆෙක්ෂන් එකක්ද කොහෙද ඇවිල්ලා. ඉතින් මං අද උදේ කිව්වා අයියෝ අද බෑ, තව දවස් තුනකින් විතර 3-4කින් පොඩ්ඩක් සනීපුනහම බලමු කියලා. ඉතින් එයා තාම පුළුවන් නම් කාගේ වුණා චිත්‍රපටියක් බලන්න තාම කැමති, විශේෂයෙන්ම තරුණයන්ගේ. අනිත් එක යත් මං හිතන්නේ වයස දිහා බැලුවාම කායිකව ටිකක් දුර්වලයි, පොඩි කෑමෙන් බොහොම අඩුවෙන් කන හින්දද කොහෙද. ඒ වගේම දැන් මනස තාම ටිකක් ඉතින් මගේ චිත්‍රපටය වුණත් බලලා දැන් කිව්වද ආපහු සැරයක් බලන්න ඕනේ කියලා ෆයිනල් එඩිට් එකට ඉස්සෙල්ලා ෆයිනල් කරන්න ඉස්සෙල්ලා. මොකද යා මියුසික් දාන බැල්වේ නැති හින්දා. ඉතින් ඒ වගේ උනන්දුව තාම තියෙනවා. එයා පෙලක්ෂලට කියනවා මම තාම කැමති කියලා චිත්‍රපටයක් හදන්න ඕනට දැන්නම් අමාරුයි. මමත් හිතනවා තව චිත්‍රපටයක් දෙයක් හදන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් අවස්ථාව ලැබුණොත් හොඳ තේමාවක් මට හරියන තේමාවක් මට තෝරගන්න පුළුවන් වුණොත් ඉදිරියටත් පින්තූරයක් හදන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙම අවස්ථාවක් උදා වේවා කියන බලාපොරොත්තුව ප්‍රාර්ථනාව අපි ලබා දෙන සිංහගොන්න දිගේ හරහා. ඒත් එකම අද දවසේ මේ පැමිණීම අපිට කරපු ගෞරවය අපි ගැනත් යලියෙන් සිහිපත් කරන්නට ඕනේ. ඔව්, ඒ අතර වාර විශේෂයෙන්ම ආචාර්ය ලෙස් ජේම්ස් පීරිස් මහත්මයාට, ඒ වගේම සුමිත්‍රා පීරිස් මැතිණියට මේ වෙලාව අපි නිදුක් නිරෝගී ත්‍රි ජීවනයේ ප්‍රාර්ථනා කරන ඔබතුමගේ සිතු සියලු සිතුම් පැතුම් ඉටුවන්නට යහපත් සිනමාවක් අපිරට දායාද කරන්නට ශක්ති ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පුද්ගලිකව අපිට විතරක් නෙවෙයි මම හිතන්නේ ලංකාවේ වෙසෙන සිංහ රසික ප්‍රජාවටම මේ පැමිණීම මහත් ගෞරවයක් බවට පත් වෙන නිසා තවත් දවසක මේ වගේ බොහොම සුන්දර කතාවකින් ඒ වගේම අලුත්ම චිත්‍රපටයේ තොරතුරුත් එක්ක හමු වෙමේ බලාපොරොත්තු වෙන අදට අකමැත්තෙන් වුණත් ඔබතුමෙත් නික්මයන්ට අවසර අපි ලබා දෙන්න. බෙහෙවින් මිස්තෝතිවන්තන අපි යහළුව චිත්‍රපටයේ ගීතෙක් වෙයි මේ ඔබට අහන්න අවස්ථාව දෙන්නේ.